नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु दरुणु मायाकारी स्वभावे सिहिने अब्बंदु कामय गन निरतुरु सितमिं ए कामयंगनम लतवेमिं ए कामयंगन सिहिन मालिगा सिहिन लोक गुडनगिमिं ए अंधकार सिहिन लोकवल ए अंधकार सिहिन मालिगा तुलटवी ए अंधकार सिहिन मालिगा लोक तुल बंधन गतव अनंत अप्रमाण कालयक अनंत अप्रमाण दुख दोमनस पीडा विदिन सत्यंट ए सिहिन लोकवलिन मिदेन्नट ए सिहिन मालिगा सिहिन लोक विनाश करल दमला ए अंधकार बंधन वलिन मिदिला सत्ये आलोकयेन प्रभासर वेच्च निर्वाणे दिसट यन सत्ये मार्गे एलिपेलि कर प्रकाश कलाव देशना कलाव සැබෑම විමුක්තිදායක ආනන්ද මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 77 වෙනි මහා සුපින ජාතක දේශනාව ලාපුනී සීදන්ති සිලාප්ලවන්ති मंडुकियो कन्ह सप्पे गिलंती काकं सुवन्ना परिवारयंती तसावका इलकानं भयाति विपर्यासो वत्तति न इधमत्थिति। कामे कियन्ने සිහිනයක් බඳු දෙයක් සිහින ලෝකවල ජීවත් වෙන මොහොතේදී සිහිනයක් දකින මොහොතේදී ඒ සිහිනය තුල විඳින වේදනාවන් සත්‍ය ලෙස වැටහුණා අවදි වෙන මොහොතේදී තේරෙනවා ඒ සියල්ලක්ම අජීවමානයි කියලා අසත්‍යයි කියලා ඒ වගේම තමයි මේ කෙලෙස් නිින්දෙන් නිදිගත් සත්‍යයන්ට මේ කාමය හොඳ දෙයක් වටින දෙයක් පවතින දෙයක් සත්‍ය දෙයක් ලෙස වැටහුණා කෙලෙස් නිින්දෙන් අවදි වෙච්ච දාට එහි නිස්සාරත්වයේ සැබවින්ම වැටහෙනවා ඒ බව මනවින් අවබෝධ කරගත්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කියන උත්තමයාණන් වහන්සේලාට ප්‍රිය වූ පරම දුර්ලභ මේ ශ්‍රී සද්ධර්මය යමෙකුට අහන්න ලැබෙනවා නම් එසේ අහන්න විතරක් නෙවෙයි අහලා ජීවිතයට ගලප ගන්නට ඕනේ එය අනුගමනය කරන්නට ඕනේ කියලා හිතවිල්ලක් ඇති වෙනවා නම් ඔවුන් සැබවින්ම වාසනාවන්තයි එසේ වූ වාසනාවන්ත ගුණය මේ මොහොතේදී ජීවිත තුළින් ප්‍රකට කරමින් ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වන වාසනාවන්ත පින්වත්නි අපි දැන් සූදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පුත්තාන්සේගේ 77 වෙනි මහා සුපින ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට මේදී මුලින්ම වැදගත් කරුණු තුනක් අපි සිහියට නගා ගන්නට වටිනවා පින්වතුනි මේ ජාතක දේශනාව බොහෝ බෞද්ධයන් දන්නා ජාතක දේශනාවක් නමුත් තේරුම් ගත යුතුයි ඕනෑම දෙයක් පළවෙනි වර ශ්‍රවණය කරාට වඩා දෙවෙනි වර ශ්‍රවණය කිරීමේදී යමක් අලුතෙන් අවබෝධ වෙනවා කියන කාරණය නමුත් පින්වතුනි මෙහිදී අර්ධ සත්‍යයක් පමණයි මේ කරුණු තුළ පවතින්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ හැම දෙයක්ම නෙමෙයි පින්වත්නි හරසුන් දේවල් નિසර දේවල් කොයිතරම් ශ්‍රවණය කරත් ගන්න දෙයක් නැහැ කොයිතරම් ශ්‍රවණය කරත් නැවත නැවත අලුත් අලුත් අර්ථ වැටහෙන එකම දේ තමයි මේ පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය ශ්‍රී සද්ධර්මයේ පවතින එක් අසිරිමත් දෙයක් තමයි ඒ කාරණය පුංචි බණපදයක් වගේ පෙන්නට මේ සියලුම බණපදයන් එකිනෙකට සම්බන්ධ වෙච්ච මහා විශ්වීය දර්ශනයක් හෙළි කරනවා එක බණපදයකින් වුණත් මේ ශාසනය හරය සාක්ෂාත් කරගත්තේ ඒ නිසා ඒ කාරණයත් හොඳින් හිතර ගන්නට ඕනේ එසේම තමයි කලින් ජාතක දේශනාවල වගේ මේ ගාථාවෙහි අර්ථයක් අපි ප්‍රකාශ කරන්නේ නැහැ ඒ අවශ්‍ය වෙන්නේ නැහැ ඒ කුමක් නිසාද යත් මේ ගාථාවෙන් ප්‍රකාශ වුනේ අර්ථයකට වඩා එකතු කරපු වචන සමූහයක් සිහිනෙන් සිහිනේ විස්තර කිරීමේදී ඒ සියලු අර්ථ මනමින් දැනගන්නට පුළුවන් වෙනවා අවසාන වශයෙන් අපි තේරුම් ගන්නට ඕනේ පින්වතුනි මේ මහා සුපින ජාතක දේශනාව කියන
මේ අති උත්තරම දේශනාව එදා බුදු පියාණන් වහන්සේ දේශනා කළා සැබෙයින්ම දේශනා කළේ අද ගැන බලලා අද ගැනයි මේ ජාතක දේශනාවෙන් කියවෙන්නේ බුදු පියාණන් වහන්සේගේ වදන් කොයි කාලෙටත් එකඟයි කොයි කාලෙටත් පොදුයි නමුත් මේ ජාතක දේශනාව තුළ පවදන කරුණු අනාගතය බලයි දේශනා කළේ අනාගතය ගැන කියවෙන මහා අසිරිමත් අනාවක 16ක් මේ ජාතක දේශනාව තුළ සඳහන් වෙනවා. ඉතින් ඔය කාරණා තුන හොඳින් හිතර අරගෙන බොහොම අවධානයකින් මේ ජාතක දේශනාව ශ්‍රවණය කරොත් අපි හිතනවට වඩා ලොකු ප්‍රතිඵලයක් අපට මේ ජාතක දේශනාව අවසානයේ ලබා ගන්නට පුළුවන් වෙනවා. පින්වතුනි මේ ජාතක දේශනාව කවුරු විසින් කාට සිද්ධ කරාද මේ ආදී කරුණු අපි පිළිවෙලින් විමසා බැලුවොත් මහා කාරුණික බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ කොසල් රජතුමා අරබෙහා තමයි දේශනා කළේ. පින්වතුනි මේ කොසල් රජතුමා එක් දිනක් නිින්දට යනවා. අලියම් වෙලාවේදී එක හීනයක් නෙවෙයි ඉන්න 16ක්ම මේ කොසල් රජතුමා දකිනවා. නමුත් පින්වත්නි මේ හීන බොහොම අස්වාභාවික හීන. තේරුම් ගන්න බැරි හීන. මේ අස්වාභාවික හීන 16ක් දැකපු කොසල් රජතුමා බොහොම බයටපත් වෙලා රාත්‍රියේ ඉතුරු භාගය නිදි වර්ජිතවම ගත කරනවා. උදෑසනමේ රජතුමාගේ සුවද විමසන්නට එන පුරෝහිත බමුණුතුමා රජතුමාගෙන් අහනවා රජතුමනි ඊයේ රාත්‍රියේ කොහොමද හොඳට නිින්ද ගියාද? කොසල් රජතුමා ප්‍රකාශ කරනවා කුමන නිින්දක්ද පුරෝහිතතුමනි? මම සිහින 16ක් දැක්කා තේරුම් ගන්න බැ කිසිම දෙයක් මහා අමදුහීන එයින් බයටපත් වෙච්ච මම ඊයේ රාත්‍රියේ හරියට නිදාගත්තේ නැහැ. ඉතින් මේ වෙලාවේදී මේ පුරෝහිත බමුණුතුමා ඒ බමුණන් රැස් කරවලා ඒ පිරිස මැද්දේ මේ සිහින මේ කොසල් රජතුමාගෙන් ඉමසනවා. කොසල් රජතුමත් ඒ බමුණන්ට තමන් දුරු සිහින ප්‍රකාශ කරාට පස්සේ ඒ බමුණන් නොඑක් ඉරියව් වලින් ඒ දැකපු හීන මහා අසුභ හීන හැටියට අගවනවා. කොසල් රජතුමා අහනවා බ්‍රාහ්මණවරුනි මේ හීනවල අර්ථ මොනවද? මේ හීනවලින් කියවෙන්නේ හොඳ දෙයක්ද? මේ සියලු බමුණෝ ප්‍රකාශ කරනවා නෑ රජතුමනි මේන් කියවෙන්නේ බොහොම අසුභ දෙයක්. ඔබතුමාගේ ජීවිතයට එහෙම නැත්නම් මේ රටට නැත්නම් මේ ධනයට මහා හානියක් වෙනවා. ඒක තමයි මේ හීන වලින් කියවෙන්නේ. ඉතින් ඒ වෙලාවේ බොහොම බයටපත් වෙච්ච කොසල් රජතුමා මේ බ්‍රාහ්මණන්ගෙන් අහනවා බ්‍රාහ්මණ වරුනි මේකට පිළියමක් නැද්ද? මේ පිරිස ප්‍රකාශ කරනවා පිළියමක් තියෙනවා රජතුමනි. එහෙම පිළියම් තියෙන නිසානේ අපි ඔබතුමාට සේවය කරන්නේ. අපි ළඟ හැම දෙයකටම පිළියම් තියෙනවා. මේකට පිළියම තමයි සබ්බ චතුක්ක මේ සියල්ලෙන්ම හතර බැගින් අරගෙන කරන යාගයක් තියෙනවා. ඒ යාගය කරන්නට ඕනේ. ඉතින් මරණ බයෙන් බයපත් වෙච්ච කොසල් රජතුමා මේ බමුණන්ට අවසර දෙනවා ඒකට අවශ්‍ය කටයුතු කරන්න. ඉතින් මේ බමුණුන බොහොම සතුටටපත් වෙනවා. දැන් ඉතින් මේ රජතුමා හීන දැකලා බයටපත් වෙලා ඉන්නේ. ඒ අවස්ථාවෙන් අපට බොහෝ ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ රජතුමාගේ ඒ රාජ්‍ය බලයෙන් ලැබෙන අනුග්‍රහය නිසා බොහෝ ආහාර පාන ආදිය, මස්සේ මාංශ, ධන ධාන්‍ය බොහෝමයක් අපට හම්බ කරගන්න පුළුවන්. මේ විදිහට කල්පනා කරමින් මේ යාගය පවත්වන්නට කටයුතු කරනවා. අසරණ අහිංසක මේ සියුපාසත්තු බොහෝමයක් බැඳලා කණුවල ගැට ගහලා දැන් මරන්නට සූදානම් වෙනවා මේ යාගයේ උදෙසා. ඉතින් පින්වත්නි මහා කලබලයක් නිරන්තරයෙන් මේ රජගෙදරට බමුණෝ එනවා අඩුපාඩු පවසනවා. ඉතින් වෙනදා නැති කලබලයේ දුටු මේ මල්ලිකා දේවි කොසල් රජතුමා හමුවට ගිහිල්ලා අහනවා රජතුමනි අද අමුතු බවක් පේනවා. ඇයි මේ බ්‍රාහ්මණවරු එන්නේ? මොකක්වත් විශේෂයක් පවතිනවද? ඉතින් ඒ වෙලාවේ කුසල් රජතුමා මේ මල්ලිකා දේවිට ප්‍රකාශ කරනවා අපේ මූණ ළඟට සරපෙක් ආවත් ඔබ දකින්නේ නැහැ. ඒ වගේ භයානක අනුතරක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. ඔබ ඒක දන්නේ නැහැ කියලා ප්‍රකාශ කරාම මල්ලිකා දේවි නැවත කුසල් රජතුමාගෙන් විමසනවා. කුසල් රජතුමනි මොකද්ද වෙලා තියෙන්නේ කියන්න. ඉතින් කුසල් රජතුමා මේ සියලුම තතු මල්ලිකා දේවිට ප්‍රකාශ කරනවා. තමන් දුටු සිහින ඒ සිහින බමුණන්ට ප්‍රකාශ කළ වග බමුණන් ඒ සිහින විමසලා කරපු ප්‍රකාශය මේ සියල්ලක් මල්ලිකා දේවිට පැවසුවාට පස්සේ මේ මල්ලිකා දේවි කියන්නේ පින්වත්නි බොහොම නුවණැති කෙනෙක්. ඒක නිසා මේ මල්ලිකා දේවි නැවත රජතුමාට ප්‍රකාශ කරනවා රජතුමනි සියලුම දෙවියන්ට දෙවියෝ බමුණන්ට බමුවෝ මහා බ්‍රහ්මයාටත් ගුරු වූ මහා බමුණුතුමා නැත්තම් අති උත්තම ගුරුතුමා වැඩ ඉද්දී ඇයි මේ පුංචි පුංචි බ්‍රාහ්මණයන්ගෙන් මේ ගැටළු වලට විසඳුම් හොයන්නේ? කොසල් රජතුමා අහනවා කවුද? ඇයි ස්වාමීනි මේ තුන් ලෝකේ ඒකාලෝක කරමින් මහා කාරුණික බුදු පියාණන් වහන්සේ
සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවනේ. ඇයි උන්වහන්සේට මේ බව ප්‍රකාශ කළේ නැත්තේ? උන්වහන්සේගෙන් ගිහින් විමසන්න. උන්වහන්සේ අනිවාර්යෙන් මේ සියලු කරුණවලට ඔබතුමාගේ හිත සැනසෙන ආකාරයෙන්, ඔබතුමාගේ සියලුම ප්‍රශ්න විසඳන ආකාරයෙන් උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා ඇති කියලා මේ මල්ලිකා දේවී ප්‍රකාශ කරාම කුසල රජතුමත් බොහොම සතුටටපත් වෙලා ඒක ඒ ආකාරයෙන් පිළිගෙන උදෑසනම බුදු පියාණන් වහන්සේ බැහැ දකින්නට පිටත් වෙනවා. වෙනද වගේ නැතුව උදෑසනම තවම බැහැ දකින්නට එන මේ කුසල රජතුමා දකින බුදු පියාණන් වහන්සේ ඒ කුසල රජතුමා වන්දනා කරලා එකත් පසක වාඩිලා ඉන්න වෙලාවේ අහනවා, කුසල රජතුමනි වෙනදා වගේ නැතුව අත උදෑසන මොකද? ඉතින් ඒ වෙලාවේ මේ කුසල රජතුමා මහා කාරුණික බුදු පියාණන් වහන්සේට සියලුම තොරතුරු දන්වා සිටිනවා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේට කුසල රජතුමා නැවත මේ ආකාරයේ ප්‍රකාශයකුත් කරනවා, ස්වාමීනි බුදු පියාණෙනි, බුදු පියාණන් වහන්සේ මේ තුන් ලෝකයේතම අති උත්තම ගුරුවරයාණන් වහන්සේ. ඔබ වහන්සේගේ ඥාන චක්ෂුසට අසනවන කිසිම දෙයක් නැහැ. ඔබ වහන්සේ සියල්ල අවබෝධ කරගෙන ඉන්නේ. ඒ නිසා මාගේ මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න, මාව මේ ප්‍රශ්නයෙන් ගලවන්න කියලා මේ කොසල් රජතුමා ඉල්ලා සිටින වෙලාවේ බුදු පියාණන් වහන්සේත් කොසල් රජතුමාට ප්‍රකාශ කරනවා, රජතුමනි ඒක එහෙමමයි. මං තමයි මේ තුන් ලෝක ධාතුවේ සියල්ලම අවබෝධ කරගත්ත කෙනා. මම සියල්ලම දන්නවා. ඔය ප්‍රශ්න වලටත් පිළිතුරු දන්නවා. ඔබ පිළිවෙලින් අහන්න. ඒ අහන හැම ප්‍රශ්නයකටම මම ඔබට පිළිතුරු දෙන්නම් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරපු වෙලාවේ කොසල් රජතුමා තමන් දුටු හේන එකින් එක බුදුරජාණන් වහන්සේ හමුවෙහි ප්‍රකාශ කර සිටිනවා. පින්වතුනේ අර ගාථාවේ සඳහන් වුණ පරිදි ඒ පළමුවෙන්ම දුටුවේ උසභා කියන වචනයෙන් විස්තර වෙන ඒ සිහිනය. මොකද්ද මේ උසභා කියන ඒ වචනයෙන් විස්තර වෙන සිහිනය? කුසල රජතුමා ඒක ප්‍රකාශ කරනවා මේ ආකාරයට. ස්වාමීනි, ඒ මන්දුට පළවෙනි හීනිය තමයි මහා දැවැන්ත ශරීර ඇති බොහොම කාලවර්ණ බොහොම ශක්ති සම්පන්න කුළුගොන්නු හතර දෙනෙක් දූවිලි අවුස්සමින් බොහොම රෞද්‍ර විලාසයෙන් එකිනෙකාගේ ශරීරවල හැප්පෙන්න වගේ නැත්තම් යුද්ධ කරන්නට වගේ හතර දිසාවෙන් පොළව ගුගුරුවමින් ඉදිරියට එනවා. ඉතින් මේ දර්ශනය දකින මිනිස්සු කල්පනා කරනවා දැන් මහා ලොකු යුද්ධයක් වෙන්නට යන්නේ. ඒ නිසා කවුරුත් වටවෙලා බලාගෙන ඉන්නවා දැන් මේ ගවයන් හතර දෙනා එනගණී කියලා. ඉතින් මේ විදිහට ගර්ජනා කරගනිමින් හතර පැත්තේ ඉඳන් බොහොම වේගයෙන් දුවන්ගෙන මේ කළු ගවයෝ හතර දෙනා සමීපයට ඇවිල්ලා එකතැන නැවතිලා කිසිම දෙයක් නොවිච්ච ගානට ආපහු තමන් ආපු දිසාවලටම යනවා. ස්වාමීනි, මේ හීනිය තුලින් කියවෙන්නේ කුමක්ද කියලා මන් දන්නේ. මට අනුකම්පා කරලා ප්‍රකාශ කර රජතුමනි, ඔබ බය වෙන්නට අවශ්‍ය වන්නේ නැහැ. මෙයින් කියවෙන ඒ විපත් ආදියක් තියෙනවා නම් ඒවා සිද්ධ වෙන්නේ අනාගතයේදී. අනාගතයේහි මේ රජවරු මැති ඇමතිවරු බොහොම අධාර්මික වෙනවා. ඉතින් මේ මැති ඇමතිවරු රජවරු අධාර්මික වෙද්දී මිනිසුත් අධාර්මික වෙනවා. ඒ කාලයේහි කුසලය පසුබැසලා යනවා. අකුසලය තමයි මතුවෙන්නේ. අකුසලය තමයි උස්සන්නවන්නේ. ඉතින් මේ විදිහට කටයුතු සිද්ධ වෙනකොට පුණ්‍යවන්ත පිරිස් මේ ලෝකෙ හිස් වෙනවා. ඒක නිසා මේ වැසි චක්‍රය වැඩ කරන්නේ නැහැ. සුදුසු කාලයේ වසින්නේ නැහැ. ඒ නිසා මේ ගොවියන්ට කුඹුරු ආදිය කරන්නට බැරි වෙනවා. ඒ වපුරන බීජ නියගෙන් වීරලා යනවා. ඉතින් ওই වෙලාවේදී අහසෙහි වැසි ලකුණු පහළ වෙනවා. අහස කළු කරලා අකුණු කොටලා ගොරවාගෙන දැන් මහා වැස්සක් වහින ආකාරයේ ලකුණු එසා මෙහි පහළ වෙනවා. ඉතින් මේ ලකුණු දැකපු කාන්තාවන් ඒ අවුවේ වනා තියෙන වස්ත්‍ර ආදිය ගෙට ගන්නවා. පුරුෂයන් මේ මහා වැස්සක් පැටිලා තමන්ගේ නියරවල් කැඩේ කියලා උදළු ආදිය අරගෙන මේ නියරවල් බඳින්නට යනවා. නමුත් මේ මහරජතුමනි මේ විදියට වහින්න ආවත් අවසානයේදී වැහි බිඳක් නොමැටි මේ වැස්ස එක විටම නවතිනවා. නැවත සුපුරුදු පරිදි ඉර පායනවා. හරියට මහා කළු කුළුගොන්නු හතර දෙන්නේ හතර පැත්තෙන් ඇවිල්ලා ඇනගන්නට වගේ සූදානම් වෙලා එක පාරට කිසි දෙයක් නොකර ආපහු හැරිලා යනවා. මේ සිහිනේ අර්ථය ඕකයි. ඉතින් ඔබතුමාට බය වෙන්නට දෙයක් නැහැ. මේක මේ අනාගතයේහි අධාර්මික රජවරුන්ගේ සමෙහි වෙන දෙයක්. ඉතින් මේ බ්‍රාහ්මණයන් ජීවත් වීම සඳහා ඔබතුමාව රවට්ටලා තමන්ට ලාභ සත්කාර ලබා ගන්න අදහසින් තමයි ওই වගේ මුසාවක් ප්‍රකාශ කළේ. ඒ නිසා රජතුමනි, ඔබ මේ
මේගෙන බයවෙන්නට අවශ්‍ය නැහැ ඔබතුරු දෙවෙනි සිහිනිය ප්‍රකාශ කරන්න කියලා බුදු පියාණන් වහන්සේ මතක් කරනවා ඒ වෙලාවේ තමන්දුට දෙවෙනි සිහිනේ මේ ආකාරයට කොසල් රජතුමා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි මන්දුට දෙවෙනි සිහිනේ නම් මේ කුඩා ගස් කුඩා පැල ඒ කියන්නේ රියනක් කියලා අපි කියන්නේ අඩි එකමාරක් විතරනේ ඉතින් වියත අඩි එකමාරක් විතර උස ගියපු කුඩා ගස් ඒ කුඩා වියේදීම ඒ ගස්වල මල් පිපෙන්නට ගෙඩි හදාගන්නට පටන් ගන්නවා ස්වාමීනි මේක වෙන දෙයක් නෙමෙයි ඉතින් මෙහි අර්ථය කොහොමද කියලා විමසපු වෙලාවයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා රජතමනි මේකත් මේ දැන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි අනාගතයේ සිද්ධ වෙන දෙයක් ගැන අනාරකියා පෙර නිමිත්ත රජතමනි අනාගතයේ මිනිස්සු බොහොම ආධාර්මික වෙනවා කුසල යට යනවා අකුසලයේ බෙහෙවින් මතු වෙනවා එසමෙහි මේ සත්වයන් අධික රාගෙන් යුක්ත වෙනවා කුසලයට වඩා ඇස් කම්පිනවන කටයුතු වලටම කාලය යොදවනවා ඒ සත්වයන් කුඩා කාලයේදීම මේ රාගයට පෙළඹෙනවා තරුණ වියට එළඹෙන්නට මත්තෙන්ම ඒ රාගය පිළිබඳ කටයුතු වල යෙදෙනවා ඒ වගේම තමයි එසමෙහි මේ කුමාරිකාවන්ගේ කුඩා කාලයේම ඔසප් චක්‍රයේ ක්‍රියාත්මක වෙලා ඒ ඔවුන්ගේ කාම යෙදීම නිසා කුඩා වියේදීම ඔවුන්ට දරුවන් ලැබෙනවා ඒක හරියට මේ පුංචි පැලවල මල් ගිරි හට ගැනීම වගේ රජතුමනි ඔබගේ සිහිනේ අර්ථය ඕකයි බමුණන් තමන්ගේ ලාභ ප්‍රයෝජන උදෙසායි ওই විදිහට මුසාවන් ඔබට ප්‍රකාශ කළේ ඔබට මේන් බයක් නැහැ ඔබ දුටු තුන්වෙනි සිහිනිය ප්‍රකාශ කරන්න කියලා බුදු පියාණන් වහන්සේ මේ රජතුමාට ප්‍රකාශ කරනවා ඒ වෙලාවේදී තමන් දුටු තුන්වෙනි සිහිනිය මේ ආකාරයට කොසල් රජතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි අපි දන්නේ මව්වැසියන්ගෙන් පැටව කිරි බොනවා කියලා මම මේ සිහිනිය දකින්නේ ඒ දවස ඉපදිච්ච පැටවුන්ගෙන් මහවැසියෝ කිරි බොනවා මොකද්ද ස්වාමීනි මෙහි අර්ථය රජතුමනි මේ හීනිනුත් ඔබට බය වෙන්න දෙයක් නැහැ මේකත් මේ අනාගතයේ සිද්ධ වෙන දෙයක් අනාගතයේ ජීවත් වෙන මිනිස්සු වැඩිහිටියන්ට ගරු කිරීම අතහැර දානවා වැඩිහිටියන් දුටුවිට නැගිටීම ඔවුන්ට වන්දනා කිරීම ගරු සත්කාර කිරීම නවත්වනවා ඔවුන් වැඩිහිටියන් විහිළුවට ගන්නවා වැඩිහිටියන් පිළිබඳ විහිළු කතා ගොතමින් ඒවා අහමින් ඔවුන්ට අවමන් විදියට කටයුතු කරනවා. ඉතින් මේ ආකාරයට වැඩිහිටි ගරුත්වය විනාශ වෙලා ගියපු කාලේ ඒ පිරිස කල්පනා කරනවා අපේ ජීවිත අපට ඕන විදියට සකස් කරගන්න ඕනේ. මං කැමති කෙනෙක් එක්ක මං විවාහ වෙන්න ඕනේ. මේ ආකාරයට කල්පනා කරලා ජීවිතයේ සියලු කටයුතු ඔවුන් විසින්ම සිද්ධ කරගන්නවා. පරිණත වූ අධ්‍යක්ීම් සහිත දෙමාපියන්ගෙන් උපදෙස් ගන්නේ නැහැ. මේ නිසාම ඔවුන් තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා. ඉතින් ඒ වැඩිහිටි ගරුත්වයෙන් තොර ඒ පිරිස නැන්ද කෙරෙහි මාමා කෙරෙහි මේ කිසි කෙනෙක් කෙරෙහි ලැජ්ජාවක් ගෞරවයක් සහිතව ජීවත් වන්නේ නැහැ. තමන්ට හිතෙච්ච විදියට තමයි ජීවත් වන්නේ. ඉතින් ඒ පිරිස වැඩිහිටියට කිසි දෙයක් දෙන්නේ නැහැ. හිතුනොත් දෙනවා නොහිතුනොත් නොදෙනවා. ඒ කළ යුතු සත්කාර ආදිය නියමිත පරිදි කරන්නේ නැහැ. මේ නිසා ඒ වැඩිහිටි පිරිස බොහොම අසරණ බවට දුකටපත් වෙනවා. ඒ නිසා මේ වැඩිහිටි පිරිස පෙළඹෙනවා ඒ තරුණ අයට. නැත්තම් තමන්ගේ දූ දරුවන්ට මෙහෙකාරකම් කරලා ජීවත් වන්නට. දෙමාපියෝ දරුවන්ගේ දාසයන් වගේ ජීවත් වෙන තත්ත්වයටපත් වෙනවා. ඒක හරියට ඒ දවසේ ඉපදෙච්ච වහු පැටියන්ගෙන් මහවැස්සියෝ කිරි බොනවා වගේ රජතුමනි මේකත් මේ අනාගතයේ සිද්ධ වෙන දෙයක්. ඔබට බය වෙන්න දෙයක් නැහැ. ඒ බමුණන් තමන්ගේ ලාභ ප්‍රයෝජන ලබා ගැනීම උදෙසායි ඔබතුමා වැරදි මඟට යොමු කරේ. ඒ නිසා ඔබතුමා බය වෙන්න එපා. ඔබතුමා නොබියව ඔබතුමා දුට ඊළඟ සිහිනය ප්‍රකාශ කරන්න කියලා බුදු පියාණන් වහන්සේ මේ කුසල රජතුමාට මතක් කරනවා. ඒ වෙලාවේදී කුසල රජතුමා තමන් දුට සතරවැනි සිහිනය බුදු පියාණන් වහන්සේට මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. ස්වාමීනි අපි දන්නා පරිදි ගැලක මුලට යොදන්නේ බොහොම පරිණත ශක්ති සම්පන්න මාර්ගය ඒ වගේම අමාර්ගය හොඳින් තේරුම් ගන්න පුළුවන් ගවයන් මම මේ හීනෙන් දකිනවා ඒ කිසිදු අත්දැකීමක් නැති ශක්ති සම්පන්න නැති ඉතාම බාල වයසේ පසු වෙන ගවයන් කරත්තේ මුලට යොදලා ඒ ශක්ති සම්පන්න පරිණත ගවයන් කරත්තේ මැදට අගට යොදපු දර්ශනයක් ස්වාමීනි මෙහි අර්ථය කුමක්ද මොකද මේ කොසල් රජතුමා දකින්නේ මේ විදිහට යෙදීම නිසා මේ වැරදි ආකාර යෙදීම නිසා කරත්තේ ඇදගන්න බැරුව එතනම ලැගලා ඉන්න ගවයන් පිරිසක් එහි අර්ථයත් බුදු පියාණන් වහන්සේ ඒ වෙලාවේ කොසල් රජතුමාට ප්‍රකාශ කරනවා රජතුමනි මෙහිදීත් ඔබට බය වන්නට අවශ්‍ය වන්නේ නැහැ මේකත් මේ අනාගතයේ අධාර්මික රජවරුන්ගේ සමය වෙන දෙයක් දසරායි ධර්මයෙන් රාජ්‍ය පාලනය නොකරන
මිනිසුන්ට ආදරය නොකරන අධාර්මික රජවරුන්ගේ කාලය වෙන දෙයක්. සීලයක් ගුණයක් රකින්න නැති ඒ නියම ආකාරයෙන් රජකම නොකරන අධාර්මික රජවරුන්ගේ කාලය වෙන දෙයක්. රජතුමනි අනාගතයේ වෙන ඒ දේ නම් ඒ රජවරු මේ නියමිත ආකාරයෙන් පුහුණුව ලැබූ. ඒ කියන්නේ උගත්කම සහ පරිණත බව කියන දෙකක් තියෙනවා. උගත්කමින් විතරක් දෙයක් කරන්න බෑ. ඒ ඵල පුරුද්දක් තියෙන්න ඕනේ. අනාගතයේ රජවරු බොහෝ විට උගත්කමක් නැති විශේෂයෙන් පරිණත බව නැති උසස්ථානාන්තර දෙනවා. මේ තරුණ ජවය ආදී මේ වැරදි ආකල්පවල එල්බගෙන කිසිම අත්දැකීමක් නැති, ඒ වගේම ඉවසීමක් නැති, දහමට යොමු නොවෙච්ච මේ ආවේගශීලී තරුණ පරම්පරාවට රටෙහි උසස් පදවිවලට ඇතුළත් කරනවා. ඉතින් ඒ පරම්පරාවෙන්ම ඒ තනතුරුවල නම්බුව ගරුත්වය ආරක්ෂා කරගනිමින් ඒ සමාජය ගැන හොඳ අත්දැකීමකින් යුතු, හොඳ උගත්කමකින් යුතු, සංයමයකින් ඉවසීමකින් පරිණත බවකින් යුතු ඒ කුල පරම්පරාවලින්ම ඒ පදවිතානාන්තර කරගෙන ආපු ඒ අයට පදවිතානාන්තර දෙන්නේ නැහැ. ඒ අය ඒ තිබිච්ච යසස් වලින් පිරිහවනවා. ඉතින් අර තරුණ පරම්පරාවත් ඒ තමන්ට ලැබිච්ච තානාන්තරවල ඒ මාන්නයෙන් ඉදිමිලා, ඒ වගේම අද්දකීම් මදකම නිසා ඒ තනතුරේ කටයුතු හරියට නොකර ඒ රටවල් තුල අවුල් වියවුල් ඇති කරනවා. රජතුමනි මාර්ගය අමාර්ගය හොඳින් දන්නා ගොන්නු ඉදිලා බාල ගවයන් කරත්තේ මුලට දැම්මාම ඒ කරත්තේ ඉදිරි ගමනක් නැහැ. ඔවුන්ට ඒ කරත්තය අදින්න බෑ. ඒ වගේ තමයි අනාගතයේදී මේ අධාර්මික රජවරු අද කීමෙන් තොර පරිණත භවෙන් තොර තරුණ පිරිසට ඒ පදවි තානාන්තරාදී දෙනවා. පරිණත භවෙන් අධ්‍යක්ීමෙන් ඉවසීමෙන් යුතු ඒ උතුම් ඇමතිවරුන්ට රටේ පදවි තානාන්තර දෙන්නේ නැහැ කියන එක තමයි මේ හීනෙන් ප්‍රකාශ වන්නේ. ඒ නිසා මෙහිදී ඔබට බය වෙන්න දෙයක් නැහැ. තමන්ගේ ලාභ ප්‍රයෝජන උදෙසා බ්‍රාහ්මණයන් කළ ප්‍රකාශයක් තමයි මේ බ්‍රාහ්මණය ඔය ආකාරයෙන් ප්‍රකාශ කළේ. ඒ නිසා ඔබ නොබියව ඔබතුමා අදුරු පස්වෙනි හීනේ ප්‍රකාශ කරන්න කියලා බුදු පියාණන් වහන්සේ කොසල් රජතුමාට අවසර දෙනවා. ඒ වෙලාවේ කුසල රජතුමා තමන්දුටු පස්සනහීනේ මේ ආකාරයට ප්‍රකාශ කරනවා. ස්වාමීනි මන්දුටු පස්සනහීනේ නම් මන් දැකලා තියෙන්නේ එක මුඛයක් තියෙන අශ්වයෙක්. නමුත් මේ හීනේදි මන් දකිනවා දෙපැත්තෙන් මුඛ දෙකක් තියෙන අශ්වයෙක්. මේ අශ්වයාට දෙපැත්තෙන්ම ආහාර කවනවා. මේ මුඛ දෙකක් ඇති අශ්වයා ඒ මුඛ දෙකෙන්ම ආහාර අනුභව කරනවා. ස්වාමීනි මෙහි අර්ථය කුමක්ද? රජතුමනි මෙහිදීත් ඔබට බය වන්නට දෙයක් නැහැ. මෙයින් කියවෙන්නේ මේ අනාගතයේ ඇති වෙන තත්ත්වයක් පිළිබඳව. රජතුමනි අනාගතයේ ඉන්න රජවරු බොහොම අධාර්මිකයි. ඒ නිසාම මැති ඇමතිවරු මහජනයා ආදී මේ සියලු දෙනාම අධාර්මික වෙනවා. විනිශ්චය ස්වභාවයේ ඉඳගෙන සාධාරණව නඩු තීන්දුව කරන්නට ඕන ඒ විනිශ්චයකාර පදවිවල ඉන්න අය පවා අධාර්මික ආකාරයෙන් කටයුතු කරන්නට පටන් ගන්නවා. ඉතින් අනාගත කාලයේ ඒ විනිශ්චය සභාවල ඉන්න අය වැරදිකරුවන් අතිනුත් නිවැරදිකරුවන් අතිනුත් කියන මේ දෙපැත්තෙන්ම අල්ලස් ගන්නවා. ඒ විදිහට ඔවුන් ජීවත් වෙන්න පුරුදු වෙනවා. රජතුමනි ඒක හරියට මේ අශ්වයෙක් දෙපැත්තෙන්ම එහෙම නැත්නම් මේ මුඛ දෙකක් ඇතුව ඒ මුඛ දෙකෙන්ම ආහාර ගන්නවා වගේ දෙයක්. ඔබට සිහිනේ අර්ථය මේකයි. මේයින් ඔබට බයක් නැහැ. බමුණන් තමන්ගේ ලාභ ප්‍රයෝජන උදෙසා ඔබතුමා රවට්ටන්න තමයි ඔය ආකාරයේ වැරදි ක්‍රමයක් ඔබතුමාට ප්‍රකාශ කළේ. ඒ නිසා ඔබතුමා නොබියව ඔබතුමන් දුටු සයවැනි සිහිනය ප්‍රකාශ කරන්න කියලා බුදු පියාණන් වහන්සේ රජතුමාට මතක් කරනවා. ඒ වෙලාවේ රජතුමා තමන් දුටු සයවැනි සිහිනයත් ප්‍රකාශ කරනවා. මොකද්ද රජතුමා සයවැනිට දකින සිහිනය? රජතුමා දකිනවා බොහොම වටින, ඒ කියන්නේ මේ ලක්ෂයක් විතර වටින රන්තැලියකට මහජනයා එක් තැනකට එකතු වෙලා ඒ රන්තැලියට හිවලෙක් ලව්වා මූත්‍ර කරවනවා. ඒ හිවලට කියනවා මෙහි මූත්‍ර කරන්න කියලා. මේ හිවලා මූත්‍ර කරන්නේ බොහොම වටින රන්තැලියකට. ඉතින් රජතුමා මේ සිහිනය ගැන අහපු වෙලාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන රජතුමනි මෙහිදී අපට බය වන්නට දෙයක් නැහැ. මේනුත් මේ ප්‍රකාශ වන්නේ අනාගතයේ ඇති වෙන තත්ත්වයක් පිළිබඳව. මොකද්ද රජතුමනි මේන් මේ කියවෙන අනාගතයේ ඇති වෙන තත්ත්වය? අනාගතයේ පහළ වෙන අධාර්මික රජවරු තමන් හා සමාන කුල ඇති, උසස් කුල ඇති ඒ රජ බවට සුදුසු අයට පදවි තානාන්තර දෙන්නේ නැහැ. මේ රජවරු කල්පනා කරනවා මොවුන්ට නිලතල ආදිය දුන්නාම මගේ රජගම් පැහැර ගන්න පුළුවන්.
මේ විදිහට මොවුන් රටේ දිනුවොත් මේ තමන්ගේ පදවි තානාන්තරවල බොහෝ කාලයක් පවතිනම කල්පනා කරලා තමයි තීරණ ගන්නෙ. ඒ නිසා මොවුන් පහත් ගති ඇති හරි හෝ වැරද්ද හෝ කුමන කරුණකදී වුණා තමන්ගේම පැත්ත ගන්න ඒ වගේ දීන ස්වභාව ඇති අයට තානාන්තර දෙනවා. ඒ නිසා ඒ අයහපත් පුජ්‍යලයන් ධනයෙන් දානයෙන් මේ ආදී යසීසුරෙන් වැඩෙනවා. අර උත්තම ගති ඇති යහපත් ගුණාංග වලින් පිරිපුන් ජීවිත ඇති උත්තම මිනිසුන් සමාජයේ වැඩකට නැති අය බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මොවුන් කුමක්ද කරන්නේ? අර පහත් ගති ඇති නමුත් මේ ධනෙන් දාන්නෙන් ප්‍රසිද්ධ බවින් ඉහළින් පසු වෙන අයත් සමග ඥාති සම්බන්ධතා පවත්වන්න පටන් ගන්නවා. තමන්ගේ දියණියන් ඒ කුලවල දරුවන් හා සමග විවාහ කරනවා. ඉතින් උසස් කුලවල දියණියන් ඒ පහත් කුලවල පහත් ගති ඇති ඒ සත්‍යයන් සමග විවාහ වීම හරියට මේ රන් තැලියක හිවලෙක් මූත්‍ර කරන වගේ දෙයක්. ඒක තමයි රජතුමනි ඔය හේනෙන් ප්‍රකාශ වුණේ. ඉතින් ඔබතුමාට බය වෙන දෙයක් නැහැ. ඔය සිද්ධියත් අනාගතේ වෙන දෙයක් තමයි කියලා බුදු පියාණන් වහන්සේ මේ හේනියත් විස්තර කරලා රජතුමාට ප්‍රකාශ කරනවා ඔබතුමාට ඊළඟ සිහිනිය ප්‍රකාශ කරන්න කියලා. ඒ වෙලාවේ මේ කොසල් රජතුමා තමන්දුටු සත්වැනි සිහිනිය මේ ආකාරයට බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ස්වාමීනි මන්දුටු සත්වැනි සිහිනිය නම් එක්තරා පුරුෂයෙක් මේ පුටුවක ඉඳගෙන ලණුවක් අඹර අඹරා පාම් වලින් තබනවා. ඒ පුටුව යට ඉන්න බොහොම බඩගිනි වවින් යුතු සිවල් දෙනක් මේ පුරුෂයා මහන්සියෙන් අඹරන ඒ ලණුව කනවා. ඉතින් මොහුගේ ඇමරීමෙන් ඇති වැඩක් නැහැ. මොහු අඹර අඹරා තබන ඒ ලණු සියල්ලම අර පුටු යට ඉන්න සිවල්දෙන විසින් කනවා. ස්වාමීනි කුමක්ද මෙහි අර්ථය? මෙයින් කියවෙන්නේ කුමක්ද කියලා ඒ සිහිනේ අර්ථය විමසපු වෙලාවයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන රජතුමනි, මෙයත් මේ අනාගතයේ සිද්ධ වෙන දෙයක් පිළිබඳව අනායකයක්. ඔබතුමාට බය වෙන්න දෙයක් නැහැ. මෙයින් කියවෙන දෙයක් අනාගතයේ තමයි සිද්ධ වෙන්නේ. දැන් කාලයේ වගේ නෙවෙයි අනාගතයේ ඉස්ත්‍රීන් වීතිවල ඇවිදින්න, ඇඳුම් වලින් ඇඟ සරසන්න, ඒ වගේම මත්පැන් පානය කරන්නට, ඒ විතරක් නෙමේ පරපුරුෂයන් සේවනය කරන්නට බොහොම කැමති වෙනවා. ඒවා තමයි ඔවුන්ගේ ජීවිතයේ ආස්වාදය ලබා ගන්න ක්‍රම බවට ඔවුන් පත් කරගන්නේ. දුසිරිත තුළින්ම සතුරු වෙන තත්ත්වයට ඔවුන් පත් වෙනවා. ඒ නිසා ඔවුන් කරන්නේ නිතරම වීතිවල ඇවිදින එක, ඒ වගේම අලුත් අලුත් ඇඳුම් වලින් නිතරම ඇඟ සරසන්නට උත්සාහ කරන එක, තමන්ගේ පුරුෂයා දුක් මහන්සියලා හොයන මිල මුදල් ආදිය ඒ තමන්ගේ සොර සැමියන් සමග ජීවත් වන්නට ඔවුන් සතුරු කරන්නට යොදවනවා. නිරන්තරයෙන්ම ගෙදර ඉඳගෙන සිදුරු වලින් ජනේල් වලින් තමන්ගේ සොර සැමියා කොයි මොහොතේ ඒ දෝ කියලා ඒ බලමින් පසුවන ස්වභාවයට ඔවුන් පත් වෙනවා. අඩුම තරමින් ඒ හේනේ කුඹුරේ වපුරන්නට තියෙන ධාන්‍ය ටික පවා සොර සැමියන් සමග උයා පිහාගෙන කාලා සතුරු වෙන තත්ත්වයට ඔවුන් පත් වෙනවා. ඉතින් අර ස්වාමියා දුකින් මහන්සියෙන් උපයන ධනය මේ කාන්තාවන් විසින් විනාශ කිරීම, අර පුරුෂයා අඹර අඹරා බිමින් තවර නනුව හිවල් දෙනක් විසින් පුටු යට ඉඳගෙන කනවා වගේ. ඉතින් ඔබේ සිහිනෙන් ප්‍රකාශ වුණේ අර්ථය ඔන්නෝකයි. ඒ නිසා මේෙන් ඔබට බයක් වන්නේ නැහැ. බමුණන් තමන්ගේ ලාභ සත්කාර උදෙසායි ඔය විදිහේ තීරණයක් ඔබතුමාට ප්‍රකාශ කරේ. ඒ නිසා ඔබතුමා බය වෙන්න එපා. ඔබතුමාට මේෙන් අනතුරක් නැහැ. ඔබතුමාදුට අටවැනි සිහිනය ප්‍රකාශ කරන්න කියලා බුදු පියාණන් වහන්සේ මතක් කරනවා. ඒ වෙලාවේ කොසල රජතුමාන් තමන්දුට අටවැනි සිහිනය මේ ආකාරයෙන් බුදු පියාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. ස්වාමීනි මං අටවැනි හිණිය ලෙස දැක්කේ එක් ස්ථානයක බොහෝ කල තියෙනවා. ඒ සියලු කල හිස් එක කලයක් විතරක් හොඳට මුවවිට දක්වා පිරීලා තියෙනවා. ඉතින් නොයෙක් පැතිවලින් එන මිනිස්සු ඒ වතුර අරගෙන ඇවිල්ලා අර එක හිස් කලයකටවත් දාන්නේ නැතුව අර පිරිච්ච කලයටම නැවත නැවතත් වතුරවක් කරනවා. ඉතින් ඒ වතුර එසේ දැමීම නිසා අර කලයේ වතුර පිරලා පිටටත් ගලනවා. ඒත් ඒ මිනිස්සු ඒ කලයටම වතුර දානවා. ස්වාමීනි මෙහි අර්ථය කුමක්ද? මහරජ ඔබ බිය යුතු වන්නේ නැහැ. ඔය කාරණේනුත් අනාගතයේ සිද්ධ වෙන දෙයක් පිළිබඳව තමයි ප්‍රකාශ වන්නේ. අනාගතයේදී මේ රජවරු බොහොම අධාර්මික වෙනවා. රජවරු අධාර්මික වීම නිසාත් ඒ රජවරුන්ගේ පුණ්‍ය බලය අඩු වීම නිසාත් බොහොම දුප්පත් බවට පත් වෙනවා. එසමෙහි යම් කිසි කෙනෙක් ඉතා පොහොසත් කියලා කියනවනම් ඔහුගේ භාණ්ඩාගාරයේ තියෙන්නේ කහවණු ලක්ෂයක්. ඉතින් ඒ තත්ත්වෙට ඒ ධනහීන තත්ත්වෙට පත් වෙන නිසා රජවරු පුරුදු වෙනවා මේ මහ ජනතාව පෙළපෙළා තමන්ගේ සියලු වැඩ ඔවුන් ලවා කරගන්නට.
ඉතින් රජානට බියෙන් ඒ මහ ජනතාව රජතුමාටම සේවය කරන්න පටන් ගන්නවා. ඒ රජවරු වෙනුවෙන් රජවරුන්ගේ ඉඩම්වල වපුරන්නට, ඒවා කපන්නට, ගොඩ ගසන්නට, ගබඩා කරන්නට මේ ආදී කටයුතු වලම ඔවුන් නිරත වෙනවා. තමන්ගේ ගෙවල් පිළිබඳව තමන්ගේ ගබඩා ආදිය දැන් කෙසේද පිරලා තියෙනවද? තමන් යමක් ඉතුරු කරගත්තද මේවා හොයා බලන්නේ නැහැ. රජවරුන් උදෙසාම කැප වෙන්නට අනාගතයේ මිනිස්සුන්ට සිද්ධ වෙනවා. ඔබතුමා දුටු සීනේ අර්ථය ඕකයි. මේන් ඔබතුමාට බයක් නැහැ. මේකත් මේ අනාගතයේ සිද්ධ වෙන දෙයක්. ඒ නිසා ඔබතුමා නොබියව ඔබතුමන් දුටු නවවෙනි සීනේ ප්‍රකාශ කරන්න කියලා බුදු පියාණන් වහන්සේ කුසල රජතුමාට අවසර දීවා දාරනවා. ඒ වෙලාවේ තමන් දුටු නවවෙනි සීනේ මේ ආකාරයෙන් බුදු පියාණන් වහන්සේගෙන් කුසල රජතුමා විමසා සිටිනවා. ස්වාමීනි, මම නවවෙනියට දුටුවේ එක්තරා පොකුණක් තියෙනවා. මේ පොකුණට හතර පැත්තෙම බහින්න පුළුවන්. හොඳට තොටු පොළ තියෙනවා. ඉතින් මේ සිව්පා සතුන් මේ පොකුණට ඇවිල්ලා දැන් මේ පොකුණ වටේ ඉඳගෙන වතුර බොනවා. මේ කොච්චර සිව්පා සතුන් මේ පොකුණ වටේ ගැවසුණත් මේ පොකුණ වටේ ප්‍රදේශයේ ජලය අපිරිසිදු බවකට පත් වෙලා නැහැ, කැළඹිලා නැහැ. නමුත් අර සතුන් නොගැවසෙන ඒ පොකුණේ මැද ප්‍රදේශය බොහොම කැළඹිලා තියෙනවා. ස්වාමීනි, බුදු පියාණන් වහන්සේ කුමද්ද මෙහි අර්ථය? මහරජතුමනි, මෙහිදී ඔබට බය වෙන්න කාරණාවක් නැහැ. මේන් කියවෙන්නේ මේ අනාගතයේ සිද්ධ වෙන දෙයක් පිළිබඳව. අනාගතයේ පහළ වෙන රජවරු බොහොම අධාර්මිකයි, ඒ වගේම බොහොම සැරයි. රජ කෙනෙක් තමන්ගේ මහජනයා කෙරෙහි පවතින්නට ඕනේ ඒ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාදීන් විස්තර කරන සතර බඹ විහරණයෙන්, දසරාජ ධර්මයෙන්, මේ ආදී ගුණාංග වලින්. ඒ ගුණාංග වලින් යුතුව තමයි මහජනතාව ඇසුරු කරන්නට ඕනේ. මහජනතාවට පියෙක් වගේ කරත්තයක් ඒ බර උසුලාගෙන තමන් දුක් විඳිනවාගේ මහජනතාවට පීඩා නොදී තමන්ගේ දුක උසුලන තත්ත්වයක් තමයි සැබෑ රජ කෙනෙක්ගේ තියෙන්නේ. අනාගතයේ රජවරු මේ ස්වභාවයෙන් දුර වෙනවා. ඔවුන් මහජනතාව ඉතා දැඩි ලෙස පෙළන්න ගන්නවා. ඔවුන්ගේ ජීවිකාව වෙන්නේ අල්ලස් ගැනීම. ඉතින් දැඩි ලෙස මේ විදිහට අල්ලස් ගනිමින් ඉතාම අසාධාරණ ආකාරයෙන් බදු අය කරමින් මහජනතාව පෙරනකොට මැති ඇමතුරු සියලු දෙනා මේක ආදර්ශයට ගන්නවා. මේ සියලු කර්ණවලින් පීඩාවට පත්වෙන මහජනතාව මේ නගර බද ප්‍රදේශ අතහැරලා ඈත පිටසර ගම්වලට ගිහිල්ලා ජීවත් වන්නට පුරුදු වෙනවා. ඉතින් රජතුමනි, ඔබතුමා දුරු සිහිනේ අර්ථය ඕකයි. මැද කැළඹිලා තියෙනවා විලේ, නමුත් අවට කැළඹිලා නැහැ. ඒ කියන්නේ නගර පද ප්‍රදේශ හිස් වෙනවා, ඈත ගම්දනව් ජනාවාස වෙනවා කියන එක තමයි මේ සිහිනේ අර්ධය. මෙයින් ඔබතුමාට අනුතරක් නැහැ. ලාභ සත්කාර පිණිසයි බ්‍රාහ්මණයන් ඒ වගේ දෙයක් කිව්වේ. ඒ නිසා ඔබතුමා නොබියව ඔබතුමන් තුළ දසවෙනි හීනය ප්‍රකාශ කරන්න කියලා බුදු පියාණන් වහන්සේ රජතුමාට ප්‍රකාශ කරනවා. ඒ වෙලාවේ රජතුමා තමන්දුරු දසවැනි හීනය ගැන මේ ආකාරයෙන් බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා. ස්වාමීනි, මම මේ හීනෙන් දුටුවේ එකම හැලියක, එකම බත් හැලියේ තුන් ආකාරයක් දුටුවා. එකම බත් හැලියේ එක කොටසක් ඉදිලා, එක කොටසක් හොඳටම බෙරි වෙලා, අනෙක් කොටස තමයි මනාව පැසිලා තියෙන්නේ. ඉතින් මේ එකම සැලියේ තුන් ආකාරයක් දැක්කා. මේක වෙන දෙයක් නෙමෙයි. ඉතින් මේ වගේ අස්වාභාවික මන්දයක් දුටුවේ මෙහි අර්ථය කුමක්ද කියලා රජතුමා බුදු පියාණන් වහන්සේගෙන් විමසපු වෙලාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහරජතුමනි, මේනුත් ඔබට බයක් නැහැ. මේන් කියවෙන්නේ මේ අනාගතයේ ඇති වෙන තත්ත්වයක් පිළිබඳව. අනාගතයේ රජවරු බොහොම අධාර්මිකයි කීවා. ওই විදිහට රජවරු අධාර්මික වුණාම ඒ මැති ඇමතිවරු මහජනතාව මේ සියලු දෙනා අධාර්මික වෙනවා. ඉතින් මේ මිනිස්සු මේ විදිහට අධාර්මික වෙද්දී මේ මනුස්ස ලෝකයේ ජීවත් වෙන බුමහාඩු දෙවියනුත් අධාර්මික වෙනවා. මේ ආකාරයෙන් මේ බොහෝ සත්‍යයන් අධාර්මික වෙනකොට ස්වභාවික වැසි චක්‍රය වෙනස් වෙනවා. ඒ වගේම මේ සුලං හමන දිශාව, මේ විදිහට මේ ලෝකයේ පවතින ස්වභාවික ක්‍රියාවලිය වෙනස් වෙනවා. මහජනතාවට පීඩා වෙන ආකාරයෙන්ම ඒවා ක්‍රියාත්මක වෙනවා. ඉතාම දැඩි සුලං හමනවා, අවශ්‍ය වෙලාවේදී වහින්නේ, අනවශ්‍ය වෙලාවේ වහිනවා. මේ ආකාරයෙන් ස්වභාවික ක්‍රියාවලිය ලොකු වෙනසක් වෙනවා. මනුස්ස ලෝකයේ මේ විදිහට මේ මිනිසුන්ගේ අධාර්මික ක්‍රියා නිසා දැඩිව හුලං හමද්දී මෙයින් පීඩාවට පත් වෙන්නේ මනුස්සයන් සහ බුමාට දෙවියන් විතරක් නෙමෙයි, ආකාශයේ ඉන්න දෙවියන්ගේ විමාන පුවාමේ වාතයෙන් හෙල්ලෙනවා, කම්පාවට පත් වෙනවා. ඒ නිසා එයින් කෝපයට පත් වෙන ඒ දෙවරු වැස්ස වස්සවන්නට දෙන්නේ නැහැ. වසින්නට තිබෙන වැස්ස
වැස්සත්වව වළක්වනවා. සමහර පැතිවලට අවශ්‍ය ධර්මටත් වඩා වැස්ස ලැබෙන විදිහට කටයුතු යොදනවා. ඉතින් මහරජතුමනි ඒක හරියට එකම සැලියේ එක පැත්තක බත් හොඳට ඉදිලා අනිත් පැත්තේ ඉදිලා නැහැ වගේ. එක ප්‍රදේශයකට අවශ්‍ය ප්‍රමාණයට වහිනවා. ඉතින් ඒක නිසා මේ එක ප්‍රදේශයකට නියගෙන් පීඩා විඳින්නට තව ප්‍රදේශයකට ගං අතරින් පීඩා විඳින්නට තව ප්‍රදේශයකට පමණක් අවශ්‍ය ආකාරයෙන් ජලය සූර්යාලෝකය ලැබෙන විදිහට කටයුතු කරන්නට අනාගතයේ දෙවරු පුරුදු වෙනවා. ඉතින් ඒක තමයි මහරජතුමනි ওই හිණේ අර්ථය. ඉතින් බුදු පියාණන් වහන්සේගේ අවසර ලැබිච්ච කොසල් රජතුමා තමන්දුටු 11 වෙනි හිණයක් බුදු පියාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. බුදු පියාණන් වහන්ස මම මේ ආකාරයේ සිහිනයක් තමයි 11 වෙනිවට දුටුවේ. ස්වාමීනි ලක්ෂයක් විතර වටිනා බොහොම අගනා සඳුන් කැබැල්ලක් මම දකිනවා කුණු මෝරු වලට විකුණනවා. බොහොම නොවටිනා ගානකට විකුණනවා. ඉතින් ස්වාමීනි මෙහි අර්ථය කුමක්ද? මහරජතුමනි මේකත් මේ අනාගතේ වෙන දෙයක්. ඔබට බය වෙන්න දෙයක් නැහැ. මේක රජතුමනි මගේ ශාසනය තමයි වෙන්නේ. අනාගතයේහි චීවර පිණ්ඩපාත සේනාසන ආදී මේ ලෞකික දේවල් වලට ඇලිච්ච භික්ෂු පිරිස වැඩි වෙනවා. ඔවුන් මේ හැම දෙයක්ම කරන්නේ ලාභ සත්කාර උදෙසාමයි. මම මේ නිවන් දකීම පිණිස උපකාර කරගන්න කියපු ධර්මය පවා ඔවුන් ලාභ සත්කාර ලබා ගැනීම උදෙසා යොදවනවා. ඉතින් ඒ ආකාරයෙන් ලෝභය දුරු කරන්නට දේශනා කරපු ධර්මයම ලෝභය වඩා ගැනීම පිණිස දේශනා කරන්නට පුරුදු වෙන ඔවුන් මගේ මේ දහම හතරමං සන්ධිවල ඒ වගේම දෙමන් සන්ධිවල මේ වගේ මිනිසුන් ගැවසෙන තැන් වලට ගිහිල්ලා කහවණුවකට දෙක්කට වගේ පුංචි මුදලකටත් ධර්ම දේශනා කරන්න පටන් ගන්නවා. කහවනුවකට දෙක්කට වගේ මේ සුළු මුදලකට ධර්ම දේශනා කරන්නට පුරුදු වෙනවා. ඔවුන්ට අවශ්‍ය මා දේශනා කරණිවම්මග නෙමෙයි. මගේ මේ ධර්මයේ පවතින ලස්සන වචන, මිහිරි වචන, මේ ආදී දේවල් උපයෝග කරගෙන මිනිසුන්ගේ කන් පිනවන ආකාරයට මේ ධර්මය ඔවුන් මිනිසුන්ගේ හිස් අතුරු කරන්න තමයි ඔවුන් මේ ධර්මයත් දාගන්නේ. ඊටාම මිහිරි පද ඇති, ලස්සන වචන ඇති මේ වචන පද වලින් ලස්සන කරපු ආකාරයට ධර්මය සකස් කරලා මිනිසුන්ගේ ආකර්ෂණ දිනා ගැනීම උදෙසාම ධර්ම දේශනා කරනවා. මේ ධර්මයේ පවතින පටිච්ච සමුප්පාදය මේ වගේ ගැඹුරු දහම් කෙරෙහි ඔවුන් අවධානය යොමු කරන්නේ නැහැ. නිවන් දකින්න තියෙන හැකියාව ඔවුන්ගෙන් දුර වෙනවා. ඉතින් රජතුමනි මේ ආකාරයෙන් මම කෙලෙස් නැසීම පිණිස දේශනා කළ ධර්මයම කෙලෙස් වඩවා ගැනීම පිණිස භාවිතා කිරීම නැත්නම් මේ පහද්දයක් පිණිස භාවිතා කිරීම හරියට ලක්ෂයකට වඩා වටින සඳුන් දර කෑල්ලක් කුණු කොල්ලයකට විකුණනවටත් වඩා භයානක අපරාධයක්. ඒ වගේ තත්ත්වයක් අනාගතේ ඇති වෙනවා. මේ ප්‍රකාශ වෙච්ච සිහිනයෙන් තේරුම් කරගන්න පුළුවන් වන්නේත් මහරජතුමනි ඒ දෙයයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරපු වෙලාවේ කොසල් රජතුමා තමන් දුටු 12 වෙනි සිහිනයේ පිළිබඳව බුදු පියාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. ස්වාමීනි මම දුටුවා මේ කිසිදු බරක් නැති ලබු කැට දියෙහි මහා ගල් පර්වත වගේ යට යනවා. ඒ ලබු කැට ගල් පර්වත වගේ එසේ දියේ ගිලීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඉතින් බුදු පියාණන් වහන්සේ මෙහි අර්ථය කුමක්ද කියලා විමසපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහරජතුමනි අනාගතයේදී මගේ ශාසනය විතරක් නෙමෙයි මේ සමාජයේ ජීවිතය පිළිබඳව සමාජයේ පිළිබඳව සමාජයේ යහපැවැත්ම පිළිබඳව මේ සියලු කරුණු කාරණා පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති. ඒ වගේම යහපත් සිතකින් යුතු මේ උත්තම ගණේ පුරුෂයන්ට පදවි තානාන්තර ආදිය ලැබෙන්නේ නැතුව යනවා. යම් කිසි දැනක ඔවුන් කතා කරන්න පටන් ගත්තොත් ඒවා පරණ අදහස් මේ ආදී දේවල් ප්‍රකාශ කරමින් ඔවුන්ට කතා කරන්නට දෙන්නේ නැහැ. වැදගත් බුද්ධිමත් ගුණවත් අයගේ අදහස් වලට අනාගතයේ රජවරු මැති අමතුරු කන් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි මහරජතුමනි මගේ ශාසනයේත් ওই தත්ත්වය ඇති වෙනවා. අනාගතයේදී සිල්වත් ගුණවත් සුපේසල ශික්ෂාකාමි මහසඟරුවන ගණන් ගන්න තත්ත්වයටපත් වෙනවා. සිව්පසේ ගිජු වෙලා සිව්පසේ හොයාගෙන මිනිසුන්ගේ හිත් දනා ගැනීමම මහාන ජීවිතයේ අරමුණ කරගත්ත. ලාභ සත්කාරම ජීවිතයේ අරමුණ කරගත්ත පිරිසක් මගේ ශාසනයේ බිහි වෙනවා. ඉතින් ඔවුන් මොකද කරන්නේ? සමාජයේ හැමතැනකම ඉහළින් වැජබෙන එක. ඔවුන්ගේ අරමුණ ඒකයි. ඉතින් අර ගුණවත් සිල්වත් ස්වාමින් වහන්සේලා වැඩකට නැති භික්ෂුන් වහන්සේගේ තත්ත්වයටපත් වෙනවා. ඉතින් මහරජතුමනි මේ සිහිනයෙන් ප්‍රකාශ වුණේ ඒකයි. ගිහි සමාජයේත් පැවිදි සමාජයේත් අනාගතයේ
මොහොතේදී ඒ උතුම් ගුණ සහිත ඊවසීමෙන් කරුණාවෙන් දයාවෙන් පරිණත භවෙන් මේ වගේ හොඳ ගති ගුණ වලින් හැබිච්ච ගිහි පැවිදි උතුමන්ට තන දෙන්නත ස්වභාවයකට පත් වෙනවා පාපී බොහෝ ආශය ඇති ලාමක පුරුෂයම්ම ඒ ආකාරයේ අගුණ ඇති ගිහි පැවිදි දෙපක්ෂයේම ඒ අයහපත් මිනිසුන් විසින් සමාජය පාලනය කරන්නට පටන් ගන්නවා ඔවුන් තමයි මේ සමාජයේ මෙහෙවන්නට කටයුතු කරන්නේ ඒ නිසා මේ ලෝකය බෙහෙවින් අගාධයට යොමු වෙනවා මේ ලෝකයේ බොහෝ සෙයින් පිරිහෙනවා කියලා බුදු පියාණන් වහන්සේ මතක් කරලා මේ කුසල රජිතමාට ප්‍රකාශ කරනවා ඒ ආකාරයේ ගුරු උතුමන්ගේ ගිහි පැවිදි උතුමන්ගේ වචන ලාහන තත්ත්වයට ඒ සමාජයේපත් වෙනවා ඒ නිසා ඔබතුමාට මේන් අනුතරක් නැහැ ඒ බමුණන් ලාභ සත්කාර උදෙසා යාගයක් කරන්න ඕනේ කිව්වේ කියලා ප්‍රකාශ කරලා කුසල රජිතමාට අවසර දෙනවා 13 වෙනි හීනය ප්‍රකාශ කරන්නට මේ හීනය පින්වත්නි අර කලින් හීනය වගේමයි ඒකේ අනිත් පැත්ත කලින් කිසිදු වරක් නැති ලබුකබල් මහා ගල් පර්වත වගේ දියර දාපු ගමන් යට ගියා ඊළඟ රජිතමා දකින්නේ බොහොම බර ඒ ගල් පර්වත දියට වැටිච්ච ගමන් අර ලබුකබල් වගේ ඒ දියේ පා වෙනවා ඉතින් රජිතමා විමසනවා බුදු පියාණන් වහන්ස මෙහි අර්ථය කුමක්ද මහ රජිතමනි මේනුත් ඔබට බයක් නැහැ මේක මේ අනාගතයේ සිද්ධ වෙන දෙයක් කලින් අර ලබු කබල් දෙයට යනවා වගේ කිසිදු බරපතලක් තේරෙන්නේ නැති පාපී ස්වභාව ඇති සීලෙන් ගුණෙන් තොර වූ හීන වූ පුරුෂයන් මහා බරපතලක් ඇති අය වගේ ඒ සමාජයේ ඒ කටයුතු කරන්න ඕන තැන් වලට පත් වෙනවා ඉතින් මේ හීනෙන් අර මහා කළු ගල් පර්වත ලබු කබල් වගේ දියේ පාවුණා දැක්කනේ එයින් මේ ප්‍රකාශවන්නේ මහරජතුමනි ජීවිතයේ පිළිබඳ බරපතලක් තේරෙන සමාජයේ කටයුතු කරන්න හොඳින් තේරෙන හැම දෙයක් පිළිබඳ පරිණත ඥානයෙන් යුතු ගරු ගම්භීර උතුමන් වහන්සේලා මේ සමාජයේ වැඩකට නැති අය වගේ කොන් වන්නට උණ්ඩ සිදු වෙනවා. ඔවුන් යම් කිසි දෙනෙක් කතා කරන්න ගියොත් අදහස් ප්‍රකාශ කරන්නට ගියොත් මේ කියන්නේ මොකද්ද? ඔබලත් අදහස් ප්‍රකාශ කරනවද? ඔබලාට තියෙන අයිතිය කොහොමද? ඔබලාගේ අදහස් කවුරුද පිළිගන්නේ? ඔවා පරණ අදහස්. ඔය ආකාරයේ මේ උතුම් ගුණ ඇති දුර දක්නා නොවන ඇති ගිහි පැවිදි උතුමන්ගේ වදන් ගිහි සමාජයේ පැවිදි සමාජයේ පිළි නොගන්නා ස්වභාවයට පත් වෙනවා. මහරජතුමනි මහා කළු ගල් පර්වත දියේ පාවෙනවා වගේ ඔබ දැක්කනේ. ඒකෙන් මේ ප්‍රකාශ වුණේ ඔන්න ඔය අර්ථයයි. කලින් ජාතක දේශනාවේ ප්‍රකාශ වුණේ ලාභ සත්කාර වලට කැමැති ඒවාට ගිජු වෙච්ච ඇත්තෝ සමාජයේ ඉහළට යනවා කියන එක. මේකෙන් තේරුම් ගන්නට ඕනේ සමාජයේ ඉහළ සිටිය යුතු ජීවිතයේ පිළිබඳව හැම විෂයක් පිළිබඳවම මේ සමාජයේ පිළිබඳව බොහොම ඥාණයෙන් දැනීමෙන් යුතු දුරදක්නා නුවණින් යුතු පුජ්‍යලයන් අර ලබු කබල් උඩ පාවෙනවා වගේ කිසිදු බරපතලක් නැති අයගේ ස්වභාවයෙන් සමාජයේ අය දකින්න පටන් ගන්නවා. ඒක තමයි මේ හේනෙන් දැක් ගන්නට ඕනේ. මේ කිසි දෙයකින් ඔබතුමාට හානියක් නැහැ. මේ සියල්ලක්ම අනාගතයේ තමයි සිද්ධ වෙන්නේ. ඉන්පසු බුදු පියාණන් වහන්සේගෙන් ලැබූ අවසර ඇති කුසල රජතුමා තමන් දුටු 14 වෙනි හීනයත් මේ ආකාරයෙන් විමසා සිටිනවා. ස්වාමීනි මම සිහිනෙන් දුටුවා මේ මල්වැණි බොහොම පුංචි ශරීර ඇති බොහොම පුංචි ගෙම්බියෝ විස හොර සර්පයන්ව බොහොම විශාල ශරීර ඇති බොහොම දරුණු වේස ඇති ඒ නාගයන් පසුපස හඹාගෙන ගිහිල්ලා ඒ නාගයන්ව මුරුමුරු හඬින් අනුභව කරනවා. එහෙම අනුභව කරමින් ඒ නාගයන්ව මරණයට පත් කරනවා. ස්වාමීනි මේ සිදුවන දෙයක් නෙවෙයි. හරිම අස්වාභාවිකයි. මේ අර්ථයත් මට ප්‍රකාශ කරන්න කියලා බොහොම යටහසිතින් බුදු පියාණන් වහන්සේගෙන් කුසල රජතුමා ඉල්ලා සිටිනවා. ඒ මොහොතේදී බුදු පියාණන් වහන්සේ කුසල රජතුමාට මේ හීනෙහි අර්ථයත් මේ විදිහට ප්‍රකාශ කරනවා. රජතුමනි මේෙන් ඔබට බයක් නැහැ. මෙයත් මේ අනාගතයේ වෙන දෙයක්. මේ දර්ශනයෙන් ඔබ බියතුවන්නේ නැහැ කියලා මේ අර්ථය ප්‍රකාශ කරනවා මහරජතුමනි. අනාගතයේ මිනිස්සු කාමාසාවෙන් පීඩිත වෙච්ච සත්වයන් පිරිසක්. ඔවුන් බොහොම රාගයෙන් යුක්තයි. අධික රාගයෙන් යුක්තයි. ඒ නිසා තමන්ගේ වයස් ප්‍රමාණය මේ ආදී කිසිම දෙයක් සලකන්නේ නැතුව බොහොම වයසට ගිය පුජ්‍යලයන් තා තරුණ කාන්තාවන් තමන්ට විවාහය පිණිස ගේනවා. ඉතින් ඒ ආකාරයෙන් වයසක පුජ්‍යලයන් ඉතා තරුණ කාන්තාවන් විවාහ කරගත්තට පස්සේ වෙන්නේ පින්වතුනි මේ දහමේ සඳහන් වෙන දෙයක් තමයි බොහෝ කාන්තාවන් අධික මාන්නයට පත් වෙනවා කියන එක. ඉතින් මේ මෙහිදිත් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා
ඒ විදිහට ඒ තරුණ කාන්තාවන් මේ පුජ්‍යලයන් විවාහ කරගත්තාම ඒ කාන්තාවන් ඉතා ඉක්මනින් ඒ ගෙදර අධිපතිත්වය තමන් යටතර ගන්නවා කියන එක. ඒ විදිහට තමන් යටතර ගත්තාම මේ තරුණ බිරිඳගේ වසඟයට පත් වෙලා ඉන්න ඒ පුරුෂයා කිසි දෙයක් මේ තරුණ බිරිඳට එරෙහිව කියන්නේ නැහැ. ඒ කාන්තාවොත් සේවකයන් ඒ වගේම ඒ නිවසේ සියලුම කටයුතු වල අධිපතිත්වය තමන් යටතර අරගෙන බොහොම මාන්නයෙන් යුතුව කටයුතු කරනවා. යම් විටකදී ඒ ස්වාමියා එම එහෙම අසවල් දේ කොතනද මේ දේ කොතනද කියලා මේ විදිහට විමසනකොට ඔබ කවුද විමසන්නට මමයි මේ ගෙදර අධිපති කියන තැනට ඒ කාන්තාවන්පත් වෙනවා. ඉතින් මේ විදිහට කටයුතු සිද්ධ වෙද්දී අර ගෙදර අධිපති ස්වභාවයේ සිටිය යුතු ඒ පුරුෂයා බොහොම දුකටපත් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ ජීවිත බොහොම දුක්ඛිත ජීවිත බවට පත් වෙනවා. රජතුමනි ඔබ සිහිනෙන් දුටුවේ ඔන්න ඔය කාරණාවයි. මහා නාගයන්ව කුඩා ගෙමිදෙන්නුන් විසින් ආහාරයට ගන්නවා ගේ තමයි මේ තරුණ කාන්තාවන් විසින් තමන්ගේ අධිපති බව හේතු කොටගෙන ඒ පුරුෂයන්ම පිළීම ඒ මහරජතුමනි අනාගතයේ වෙන දෙයක්. ඔබට මේන් බියක් නැහැ. ඒ නිසා ඔබ තමන් දුටු පසලසෙනෙහි හීනියත් මාහට විස්තර කරන්න එහි අර්ථයත් මම ඔබට තේරුම් කරලා දෙන්නම් කියලා බුදු පියාණන් වහන්සේ මොහොතේදී දේශනා කරනවා. ස්වාමීනි හංසයෝ කියන්නේ බොහොම උසස් උතුම් සත්‍යයන් පිරිසක්. කපුටන් කියලා කියන්නේ බොහොම පහත් ගති ඇති පහත් ස්වභාව ඇති පක්ෂීන් පිරිසක්. නම ස්වාමීනි මේ හීනෙන් මන් දකින්නේ නිකං හංසයන් නෙමෙයි ස්වර්ණ හංසයන්. බොහොම උසස් ස්වභාව ඇති ස්වර්ණ හංසයන් කපුටෙක්ව පිරිවරාගෙන හැසිරෙනවා. ස්වාමීනි මේ වෙන දෙයක් නෙමෙයි. බොහොම අස්වාභාවික දෙයක්. ඒ නිසා මෙහි අර්ථයත් මට තේරුම් කරලා දෙන්න කියලා ඉල්ලා සිටපු වෙලාවේ බුදු පියාණන් වහන්සේ කොසල් රජතුමාට ප්‍රකාශ කරනවා, මහරජතුමනි ඔබ තමන්නේ පසළොස් වැනියට දුටු සිහිනය අනාගතයේ සිද්ධ වෙන දෙයක් පිළිබඳව තමයි ප්‍රකාශ කරන්නේ. මහරජතුමනි අනාගතයේ ජීවත් වෙන රජවරු බොහොම අලසයි. ඒ දැන කියා ගන්න ඕන ශිල්ප ශාස්ත්‍ර ආදී දැනගන්නේ නැහැ. ඉගෙන ගන්නට ඕන යුද ශිල්පය ආදී දක්ෂත් නැහැ. ඒ නිසා ඔවුන් නුවණැති සුදුසුකම් වලින් පරිපූර්ණ ඒ නුවණැති පිරිසට පදවිතානාන්තර දෙන්නේ නැහැ. පදවිතානාන්තර දෙන්නේ කිසි දෙයක් නොදන්න ඒ වගේම අනුවණ සත්වයන්ට. ඉතින් ඒ වගේ අය ඒ තැන් වලට පත් කරගත්තාම ඔවුන් කල්පනා කරනවා මගේ පදවියේ ආරක්ෂාව ස්ථිර වෙනවා. ඉතින් තමන් ගැන හිතමින් සමාජයේ යහපත ගැන නොහිතමින් ඒ විදිහට කටයුතු කරන පිරිස බහුල වුණාම අර නුවණැති බුද්ධිමත් පිරිස අසරණ බවට පත් වෙනවා. ඔවුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැතුව යනවා. ඉතින් ඒ පිරිස අර බාල සත්වයන්ට සේවය කරමින් ජීවත් වෙන්නට පටන් ගන්නවා. ඉතින් ඒ කුලහීන සත්වයන්ට අර උසස් කුල වලින් ආපු බොහොම නුවණැති උතුම් ගති ඇති අය සේවය කිරීම හරියට ස්වර්ණ හංසයේ කපුටන් පිරිවරාගෙන ඇවිදීම වගේ. මහරජතුමනි ඔය හීනේ අර්ථය ඕකයි. මේ හීනෙනුත් ඔබතුමාට අනුතරක් නැහැ. ඒ බ්‍රාහ්මණින් තමන්ගේ ලාභ සත්කාර උදෙසා තමයි ඔබතුමා ඒ වගේ දෙයකට පෙළඹුවේ කියලා ප්‍රකාශ කරමින් බුදු පියාණන් වහන්සේ කොසල් රජතුමාට මතක් කරනවා ඔබතුමන් දුටු 16 වෙනි හීනයත් ප්‍රකාශ කරන්න කියලා. ඒ මොහොතේදී කොසල් රජතුමා තමන් දුටු 16 වෙනි ඒ අන්තිම හීනයත් බුදු පියාණන් වහන්සේගෙන් ඒ පිළිබඳ විමසා සිටිනවා. ස්වාමීනි බුදු පියාණන් වහන්ස මම මේ 16 වැනිවට දකින්නේ ව්‍යාග්‍රයන් පසපස හඹාගෙන ගිහිල්ලා ඔවුන්ව අල්ලගෙන ඔවුන්ව ආහාරයට ගන්න එළුවන්. අපි නම් දන්නේ එළුවන් පසපස්සේ හඹාගෙන ගිහිල්ලා ඔවුන්ව ආහාරයට ගන්න ව්‍යාග්‍රයන්. නමුත් මේ සිහිනයේදී ඒක විපර්යාස වෙලා තමයි දැක් ගන්න ලැබෙන්නේ. බුදු පියාණන් වහන්ස මොකද්ද මේයින් ප්‍රකාශ වන්නේ? ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, මහරජතුමනි ඔය සිහිනයේ අර්ථය තමයි අනාගතයේ මේ ගිහි සමාජයේ විතරක් නෙමෙයි පැවිදි සමාජයේ නුවණ මඳ ඒ වගේම ලාභයට ගිජු වෙච්ච ඒ වගේම මුකරි ස්වභාවයෙන් යුතු අපි කියන්නේ කටවාචාලකමින් යුතු කියලා ඒ වගේ ස්වභාවලින් යුතු බොහොම අනවන පිරිස තමයි මේ සමාජයේ ලිංගවල වෙන්නේ. ඉතින් ඒ පිරිස තමයි මේ සමාජයේ හැම කටයුත්තකදීම මූලිකත්වය ගන්නෙ. ගිහි සමාජයේ නම් ඒ අනුවන රජවරුන්ගේ හිත් දිනාගෙන අනුවන පිරිසේ විනිශ්චය සභාවලට පත් වෙනවා. ඉතින් එහෙම පත් වෙච්ච පිරිස ඒ ධන දාන්නේ තියෙන ඒ කුලවත් උසස් පිරිස්ව පෙළන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ තත්ත්වවලට පත් වෙච්ච ධනෙන් හීන නුවණෙන් හීන
ඒ අදම පුරුෂයෝ උසස් කුලවල උතුම් ගති ඇති සත්‍යයන්ව පීඩාවට පත් කරනවා. ඔවුන්ගේ ධනය, වතුපිටි ආදිය ඒ බොරු නඩු කියලා ඔවුන් යටතර ගන්නවා. යම් කිසි විරුද්ධතාවයක් ප්‍රකාශ වුණොත් එහෙම ඒ අදම පුරුෂයන් අර උත්තම පුරුෂයන්ව බයට පත් කරනවා. ඔබ මොනවා හරි කරොත් එහෙම රජතුමාට කියලා මෙන්න මේ ආකාරයේ දඬන ලබා දෙනවා. ඒ නිසා ඔබ අපට කිසිවක් කියන්න එපා. මේ වතුපිටි ආදිය අපේ කියලා බලහත්කාරයෙන් ඒ උතුම් පුරුෂයන්ගේ වතුපිටි ආදිය තමන්ගේ අරතර ගන්නවා. ඒ වගේම තමයි මහරජතුමනි මේ බුද්ධ ශාසනය විනයට ගරු නොකරන, දහමට ගරු නොකරන, බුද්ධ දේශනාවට ගරු නොකරන, නිවන් මගේ ගමන් නොකරන කෙලෙස් වලට වසඟ වෙච්ච භික්ෂූන්ට මේ සමාජයේ ඉහළ තැනක් ලැබෙනවා. ධර්මයට ගරු කරන, විනයට ගරු කරන, පාපයට බොහොම ලැජ්ජා ඇති සුපේසර ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අනුවන භික්ෂුන් වහන්සේලාගේ අඩන්තෙට්ටම් වලට නිරන්තරයෙන් ලක්වන්නට සිදු වෙනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා ඒ භික්ෂුන් සමග වාද කරන්න යන්න කැමති වෙන්නේ නැහැ. ඒ නුවණැති භික්ෂුන් වහන්සේලාට සිද්ධ වෙනවා අර එළුවන් දකින්නකොට කැලෑවලට වැදිලා හැංගිලා ඒ ව්‍යාග්‍රයන් වාසය කරනවා වගේ කැලෑවලට ගිහිල්ලා වාසය කරන්න. නුවණැති භික්ෂුන් වහන්සේලා අනාගතයේදී වනාන්තරගත වෙනවා. දහමක් ගුණයක් නැති භික්ෂුන් වහන්සේලා සමාජයේ ඉහළින් කටයුතු කරනවා කියන එක තමයි මේකෙන් තේරුම් ගන්නට ඕනේ කියලා බුදු පියාණන් වහන්සේ මේ කොසල් රජතුමා දුටු 16 වෙනි හීනේ අර්ථයත් මේ මහරජතුමාට පහදා දෙනවා. ඒ විදිහට කොසල් රජතුමාගේ තක සංකා දුරු කරපු මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ කොසල් රජතුමාට නැවත ප්‍රකාශ කරනවා මහරජතුමනි ඒ බ්‍රාහ්මණයන් තමන්ගේ ජීවිත පවත්වා ගන්නට ඒ ආත්ම ස්නේහය නිසා ඔබට මුසාවාද පවසලා ඔවුන්ගේ ලාභයන් තර කර ගන්නට තමයි ඔබට වැරදි ආකාරයෙන් දෙයක් ප්‍රකාශ කළේ. ඔය ආකාරයෙන් ඒ සිහිනවල සහ ඒ සිහින පිළිබඳ බ්‍රාහ්මණයන් කියපු කරුණවල සැබෑ ස්වභාවය කොසල් රජතුමාට පහදා දීපු මහා කාරුණික බුදු පියාණන් වහන්සේ නැවත කොසල් රජතුමාට දේශනා කරන මහරජතුමනි ඔය ආකාරයේ සිහින 16ක් දොටුවේ ඔබ පමණක් නෙමෙයි පෙර රජවරු දැක්කා. ඉතින් පෙර රජවරුන්ටත් ඔය විදිහ ගැටලුවක් පැන නගපු වෙලාවේ අයහපත් ගතිසිරිත ඇති බ්‍රාහ්මණයන් විසින් ඒ රජදරුවන් වැරදි මාර්ගය යොදවද්දී නුවණැත්තන්ගේ වචන අහලා ඒ නුවණැත්තන්ගෙන් මේ විදිහටම පිළිතුරු ලැබුණා කියලා ප්‍රකාශ කරපු වෙලාවේ කොසල් රජතුමාගේ ඉල්ලීම් පරිදි මේ අතීත කතාවත් දේශනා කරනවා. පින්වතුනේ අතීත කතාවත් මේට හැමතිම්ම සමානයි. වෙනසකට පවතින්නේ සමහර අපේ බෝධිසත්වයන් වහන්සේ බරණැස් නුවර ඒ උසස් බ්‍රාහ්මණ කුලයේ පැවිදි වෙලා තරුණ වයසේදීම මේ කාමයන්ගේ ආදීනව දැකලා හිමාල වනාන්තරයට ගිහිල්ලා ඍෂිපවිද්‍යාවෙන් පැවිදි වෙලා පංච අවිඥා අෂ්ට සමාපත්තිය උපදවාගෙන සිටින මොහොතේදී ඒ බරණැස් නුවර රජතුමා මේ කොසල් රජතුමා දුටු ආකාරයෙන් සිහින 16ක් දැකලා ඒ තමන්ගේ පුරෝහිත බමුණු තුමාගෙන් විමසනවා. ඉතින් මේ ජාතක කතාව හා සමානයි ඒ පුරෝහිත බමුණුතුමා ඇතුළු අනිත් බමුණන්ගේ ඒ ප්‍රකාශ පරිදි යාගයක් කරන්නට යනවා. නමුත් පින්වත්නි එසාමේ ඒ බරණස් රජතුමාගේ පුරෝහිත බමුණුතුමාගේ ප්‍රධාන ශිෂ්‍යයා බොහොම නුවණැති කෙනෙක්. ඒ ශිෂ්‍යයා මේ ගුරු උතුමාගෙන් විමසා සිටනවා, ස්වාමීනි අපි ඉගෙනගත්ත වේදයේ ඔය ආකාරයේ දෙයක් නැහැ නොවේද? තව සතෙක් මරලා තව සතෙට යහපතක් කරන දෙයක් අපි වේද සඳහන් වෙලා නැහැ නේද? ඇයි මේ වගේ දෙයක් කරන්නේ කියලා විමසපු වෙලාවේ පුරෝහිත බමුණුතුමා මේ මානවකයාට ප්‍රකාශ කරනවා, අපේ වේදේ එහෙම දෙයක් නැහැ තමයි. නමුත් මේ රජතුමා සතුරු කරොත් එහෙම අපට ධන ධාන්‍ය ආදිය ලැබෙනවා. ඔබට අවශ්‍ය මේ රජතුමාව පෝසත් කරන්නද කියලා මේ මානවකයාගෙන් විමසපු නිසා මානවකයා මේ පුරෝහිත බමුණුතුමාට ඒ තමන්ගේ ගුරුතුමාට ප්‍රකාශ කරන හොඳයි ඔබ කැමැත්තක් කරන්න. ඒ ආකාරයෙන් ප්‍රකාශ කරලා මේ රජතුමාගේ උයනේ ඇවිදිමින් සිටින වෙලාවේ අපේ බෝධිසත්වයන් වහන්සේත් හිමාල වනාන්තරයේ ඉඳගෙන මේ සිද්ධිය දැකලා අද මම මේ පිරිසට පිහිට වෙන්න ඕනේ කියලා ආකාශයෙන් වැඩම කරලා මේ රජතුමාගේ උයනේ මගුල් සලවට මත්තෙහි දැන් වැඩ ඉන්නවා රන් පිළිමයක් වගේ. ඉතින් දුටු මතින්ම පැහැදීමට ලක්වෙන මේ මානවකයා බෝධිසත්ව තාපසයන් වහන්සේ වෙත ගිහිල්ලා වන්දනා කරලා පිරිසඳර කතා කරන වෙලාවේ බෝධිසත්වයන් වහන්සේ අහනවා මානවකේ කෙසේද මේ රටේ රජතුමා දැහැමින් රාජ්‍යයක කරනවද? ඒ වෙලාවේදී මේ මානවකයා ප්‍රකාශ කරනවා, ස්වාමීනි රජතුමා නම් හොඳයි, නමුත් මේ බ්‍රාහ්මණ පිරිස රජතුමා වැරදි මාර්ගයේ යවනවා. දැන් මෙන්න මේ විදිහ දෙයක් සිද්ධ වෙනවා. අසරණ සත්තු බොහෝ ප්‍රමාණයක් විනාශ වෙන්නට යන්නේ. ඉතින් ඔබතුමාට බැයිද මේ ප්‍රශ්නේදී මැදිහත් වෙලා මේ රජතුමාට නිවැරදි මාර්ගය කියා දෙන්න කියලා මේ මානවකතුමා
බෝධිසත්ව තාපසයන් වහන්සේගෙන් විමසපු වෙලාවේ අපේ බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා මානවකය මම මේ රජතුමා අඳුනන්නේ නැහැ ඔබලා නම් අඳුනනවා ඉතින් මම දන්නේ නැති නිසා මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න බෑ හැබැයි රජතුමා පැවෙන මගෙන් විමසුවත් එහෙම ඒ සිහින 16 හැබැයි අර්ථය මට කියලා දෙන්න පුළුවන් එහෙනම් ස්වාමීනි මොහොතක් වැඩ ඉන්න මම රජතුමා එක්කන් එන්නම් කියලා මේ මානවකය වහාම ගිහිල්ලා ඒ රජතුමා එක්කගෙන එනවා රජතුමා පිරිස සහිතව ඇවිල්ලා මේ බෝධිසත්වයන් වහන්සේ වන්දනා කරලා ඉල්ලා සිටිනවා මේ සිහින 16 අර්ථය කියලා දෙන්න කියලා. ඉතින් ඒ වෙලාවේ බෝධිසත්ව තාපසයන් වහන්සේ දැන් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු අයුරින්ම ඒ සිහින සමානයිනේ. එහි අර්ථය ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරලා ඒ රජතුමාගේ සැකේ සංසිඳවනවා. ඒ මොහොතේදී අපේ බෝධිසත්වයන් වහන්සේ හැමේ රජතුමා කරණේ ගාථාව තමයි මේ ජාතක දේශනාවෙත් මුලින් සඳහන් වුණේ. උසම්බහාරු गाव्योगावाच अशोकंसो सिगालीव कुंभो पोखरनी अपाक चंदनं लापुनी सीदंति सिलाप्लवंति मंडुकियो कन्ह सप्पे गिलंति काकं सुवन्ना परिवारयन्ति तसावका इलकानं भयाहिति උසභා කියලා ප්‍රකාශුනේ පින්වත්නි අර ගවයන් සතර දෙනා පිළිබඳ ඉසිහිණය රුක්කා කිවේ කුඩා අවදීදී මල්පල හටගත් ඒ කුඩා රුක්ෂ පිළිබඳ උසිහිණය ගාවයෝ කියලා කිවේ පින්වත්නි අර එදවස ඉපදෙච්ච පැටවුන්ගෙන් කෙරිබීපු මහවැස්සයන් පිළිබඳ සිහිණය ගාවාච කිවේ කිසිම අද්දකීමක් නැති ලාබාල ගවයන් මේ කරත්තයට යදපු සිහිණේ පිළිබඳ ඒ සඳහන් වෙන වචනයෙන් තමයි ඒ ගාවාච කියලා ඒ ප්‍රකාශ වෙන්නේ අස්සෝ කීවේ මුඛ දෙකක් ඇති අස්සයා පිළිබඳ සිහිනය කංසෝ කීවේ ඒ රන් තැලියෙහි සිවලෙක් විසින් ඒ ජරා කරන සිද්ධියට අදාළ සිහිනය පිළිබඳ වචනය සිඟාලීව කීවේ අර පුටු යට ඉඳගෙන පුරුෂයා අඹරන ලණුව කන ඒ සිවලිය සම්බන්ධ සිහිනය හඳුන්වන වචනය කුම්භෝ කීවේ හිස් වෙච්ච කල බොහෝ ප්‍රමාණයක් තියෙද්දී එකම කලයක් මේ පුරවනවා දැකපු සිහිනය පිළිබඳ වචනය පොක්කරණී කියලා ප්‍රකාශ වුනේ සත්‍යයන් ගැවස ගල් පර්වත වගේ වතුර යට කිඳා බසිනා දැකපු සිහිනය මණ්ඩුකියෝ කන්න සප්පේ ගිලන්ති කොඩා ගෙම්බියෝ මහා නාගයන්ව ආහාරයට ගන්නවා දැකපු සිහිනය තමයි මේ මණ්ඩුකියෝ කන්න සප්පේ ගිලන්ති කියන එකින් ප්‍රකාශ වන්නේ කාකං සුවන්නා පරිවාරයන්ති කපුටෙක්ව පිරිවරාගත් ස්වර්ණහංසයන් දුටුවා ඒ තමයි මේන් ප්‍රකාශ වුනේ තසාවකා එලකානම් භයාහීති ඒ කියන්නේ එළුවන් ව්‍යාග්‍රයන් පසපස්සේ හඹාගෙන ගිහින් ආහාරයට ගන්නවා දැකපු සිහිනයේ පිළිබඳ වචනය. ඉතින් මේ විදිහට ඒ වචන වලින් ඒ සිහින විස්තර වෙනවා. ඉතින් රජතුමා විසින් ඒ තාපස උතුමාණන් වහන්සේට ওই ගාථා ප්‍රකාශ කරපු වෙලාවේ තාපසයන් වහන්සේ අර බුදු පියාණන් වහන්සේ දැන් මේ මතක් කරනවා වගේම ඒ රජතුමාට ඒ සියලු කරුණු ප්‍රකාශ කරලා ඒ රජතුමාගේ සැකේ සංසිඳවනවා. ඉතින් ජාතක කතා දෙක ඔය ආකාරයෙන් අතීතය හා වර්තමානය සමානයි. අවසානයේදී මේ තාපසතුමා ඒ බරණස් රජතුමාට ප්‍රකාශ කරනවා රජතුමනි අනාගතයේ අධාර්මික මිනිස්සු බහුල වෙන කාලේ තමයි සියලුම සිද්ධි වෙන්නේ අපේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒ දෙයමයි අවසානයේ පින්වත්නි ඒ තාපසතුමා විසින් අර බන්ධනගත සත්වයන් රජතුමා ලව්වා මුදවලා මහ ජනතාවත් ඒ බන්ධන වලින් මුදවලා ඒ රජතුමාටත් පංචශීලයේ වටිනාකම කියා දීලා පංචශීලෙහි පිහිටවලා මෙතෙන් පටන් රජ්ජුරුවනි මේ බමුණන් හා එක් වෙලා කරන මේ පසුගාති කියලා හඳුන්වන ජීවිත විනාශ කිරීම කරන්න එපා කිසි කෙනෙක්ගේ ජීවිතය නසන්න එපා මේ පංචශීලය ආරක්ෂා කරන්න මේ ආදී මේ යහපත් ක්‍රියාවල වටිනාකම දක්වමින් ධර්ම දේශනා කරලා
ආකාශයෙන් තමන් වාසය කරන හිමාල වනාන්තරයට මේ තාපසතුමා වැඩම කරනවා. අපගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ මේ ධර්ම දේශනාව සිද්ධ කරලා අර බමුණන් විසින් බැඳලා තිබ්බ ඒ පිරිස ඒ බන්ධන වලින් මුදවලා අවසානයේ මේ පූර්වාපර සන්ධි ගලපමින් බුදුරජාණන් වහන්සේ මේ ජාතක දේශනාව නිම කරනවා. පූර්වාපර සන්ධි ගලපා වදාරන මාගේ බුදු පියාණන් වහන්සේ එසමෙහි ඒ නොනැති මානවකයා නොනම් මෙසමෙහි දම්සෙනවේ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතර අගතැන්පත් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියන වගත් ඒ වගේම එසමෙහි ඒ සත්‍ය අවබෝධ කරගෙන උතුමන්ගේ වචනවලට කීකරු වෙලා ඒ සත්‍යයන්ට නිදහස් දෙන්න කටයුතු කරපු ඒ පින්වත් රජතුමානෝ නම් මෙසමෙහි ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේ කියන වගත් එසේම ඒ පින්වත් තාපසයාණන් වහන්සේ දැන්සේම එදත් සත්‍යංග දුකින් නිදහස් කරන සත්‍යයන්ට සත්‍ය අවබෝධ කරලා දෙන එදා ඒ සත්‍යංව ඒ විදිහට සත්‍ය අවබෝධ කරලා දුකින් නිදහස් කරපු ඒ තාපසයාණන් වහන්සේ බුදු බවට පත්ව සිටින මම්ම වේදයි කියලා තමන් වහන්සේ දක්වමින් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව නිම කරනවා. පින්වතුනි, ජාතක දේශනාව නම් මෙයින් නිම වුණා තමයි. නමුත් මේ පැය කාලයක් පුරා ලස්සන ගංගාවක් ගම් නියම් ගම් ලස්සන කරමින් කෙත්වතු සාරවත් කරමින් ගලා බසින්නාසේ අපේ ජීවිතය තුළින් ඒ අපේ ජීවිතයට මහා ආදර්ශ පාඩම් කියා දෙමින් මේ ගලා බැස්සා වූ මේ මහා සුපින ජාතක දේශනාව කියන ධර්ම ගංගාවෙන් ලබා ගන්නට ඕනේ සාරය ප්‍රතිඵලය මෙයින් කෙසේවත් අවසන් කළ යුතු වන්නේ නැහැ. පින්වතුනි, තුන්කල් දන්නා බුදු පියාණන් වහන්සේගේ බුදු වදන කොයි කාලටත් පොදුයි. නමුත් මේ මහාස්පින ජාතක දේශනාව මෙහිදී ඊටත් වඩා විශේෂයි. විශේෂයෙන් අදටත් ඊටත් වඩා අනාගතයටත් පොදු. අනාගතය බලා දේශනා කරපු ජාතක දේශනාවක් තමයි මේ මහාස්පින ජාතක දේශනාව කියලා කියන්නේ. බොහොම ගාම්භීර, බොහොම සංකීර්ණ, ඒ වගේම ඉතා මහත් වටිනාකමකින් යුතු ජාතක දේශනාවක් තමයි මේ මහා සුපින ජාතක දේශනාව කියලා කියන්නේ. කාලය ගත වෙන්න ගත වෙන්න බුදුරජාණන් වහන්සේ ඒ පිරිනවම් පාලා ඒ බුද්ධෝත්පාද ක්ෂණය ටිකින් ටික ගෙවි යන්න යන්න මෙහි වටිනාකම ඉතාම වැඩි. පින්වතුනි, මේ ජාතක දේශනාව කොයිතරම් වටින ජාතක දේශනාවක්ද කියන්න උපමාවක් ප්‍රකාශ කළොත්, යම්කිසි කෙනෙක් මේ ජාතක දේශනාව හොඳින් අධ්‍යයනය කරලා පරිපූර්ණ වශයෙන් මේ ජාතක දේශනාව ගැන බොහොම අවබෝධයක් ලැබලා ඒ තුළ ක්‍රියාත්මක භාවයෙන් ජීවිතය පරිහරණය කරොත්, ඒ කෙනාගේ ජීවිතයට පින්වත්නි වෙනත් ධර්මාවාදයක් නැති වුණත් වරදක් නැහැ. ඒ ධර්මවාදයම මේ මහා සුපින ජාතක දේශනාවම ඒට ප්‍රමාණවත් වෙනවා. ඒ තරම් මේ මහා සුපින ජාතක දේශනාව අතිශ්‍රේෂ්ඨ ජාතක දේශනාවක්. ඉතින් ඒ වගේ මිනිසුන්ගෙන් ගමක් පිරුණොත් ඒ ගමත් ඒ විදිහට ඒ දේශය රට ලෝකය බොහොම ලස්සන වෙනවා. මේ බුදු පියාණන් වහන්සේගේ බණපද අහලා ඒ අවබෝධ කරගෙන ජීවිතවලට ගලපාගෙන ජීවිත ලස්සන කරගන්නවා කියන තරම් උතුම් ක්‍රියාවක්, ඒ තරම් හොඳ ක්‍රියාවක්, වටින ක්‍රියාවක් පින්වත්නි මේ තුන් ලෝකයේවත් එයින් එපිටවත් නැහැනේ. බුදුබණ අහලා හිත ලස්සන කරගන්නවා කියන කරුණ තමයි මේ ලෝකයේ කරන්න තියෙන හොඳම සහ වටිනම ක්‍රියාව. ඒ සඳහා මේ මහා සුපින ජාතක දේශනාව අතිශයින්ම වැදගත්. දැන් බලන්න පින්වත්නි, මේ ජාතක දේශනාවේ සඳහන් වුණ ව්‍යාග්‍රයන්ට කැලෑව දින සිද්ධ වෙන බව, ඒ වගේම මේ පරම්පරාවෙන් පරම්පරාවට යම්කිසි ක්‍රියාවක් කරගෙන එනකොට ඒ පරම්පරාව තුළ හැදෙන දුවදරුවන් ඒ අද්දකින් සම්භාරයත් එක්කයි වැඩිවියටපත් වෙන්නේ. එහෙම වැඩිවියටපත් වෙනකොට යම්කිසි ක්‍රියාවක් සම්බන්ධ බොහොම දැනුමත් තියෙන පරම්පරාවක් ඇසුරේ හැදෙන වැඩෙන දරුවා ඒ තමන්ගේ පරම්පරාවෙන් ක්‍රියාත්මක වෙන කරුණු කාරණා පිළිබඳව තමන්ගේ පරම්පරාවට උරුම වෙලා තියෙන ඒ සමාජ වගකීම ගැන මනා අවබෝධයකින් යුක්තයි. ඉතින් එහෙම අයට මේ ඉදිරියටත් ඒ ක්‍රියාව කරගෙන යන්නට ඒ අවශ්‍ය පදවි තානාන්තර දීම සමාජයට කොයිතරම් වැදගත් වෙනවද කියන එක
එවගේම තමයි ස්වභාවිකව ඒ සිද්ධ වෙන ක්‍රියාවලියක් වෙන මේ වර්ෂා වැසීම වාතය හැමීම මේ ක්‍රියාවලට මිනිසු අධාර්මික වෙන කාලයේදී ඒ මිනිසුන්ගේ අධාර්මික බවින් කිපිච්ච දේවතාවෝ ඒ ක්‍රියාවන්ට මැදිහත් නොවීම නිසා මේ ලෝකේ ඇතිවෙනා වූ ස්වභාවික අනතුරු ඒ වගේම කවදාවත් වෙනස් කරන්නට බැරි යම් කිසි සුළු වෙනසක් කරත් සම්පූර්ණයෙන් සමාජය තුළින් ඉවත් කරන්නට බැරි මේ උස්මිටි ભેදය ඒට හේතු වෙන මේ කුල ભેද ආදිය බුදුදහමෙහි ප්‍රතික්ෂේප වුණත් අපි දන්නවා ඒ සමාජයෙන් වෙනස් කරන්නට බැරි බව ඒ නිසා බෝධිසත්වයන් වහන්සේ පවා බොහෝ විට උසස් කුලවල මෙපදිච්ච බව උසස් කුලවල උපදින්නත් මිනත් තියෙන්න ඕනේනේ ඉතින් ඒ වගේ කුලවල උපදින අයදිහත් ඉසේ පහත් කුලවල උපදින ඇත්තන් දිහා බැලුවාම ඔවුන්ගේ ශරීරවලින් නේ ක්‍රියාවෙන්නුත් ඒ කාරණා ඔප්පු වෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ කුල ભેදයෙන් නොසලකුවා ඒ සමාජ ව්‍යවහාරය වෙනස් වන්නේ නැහෙනේ. ඒ නිසා ඒ උතුම් කුලවල ඇත්තන්ට ඒ සමාජයේ ලැබිය යුතු තැන ලැබෙන්න ඕනේ. ඉතින් පිනක් තියෙනවා නම් ඒ පින් අනු උසස් කුලවල ඇතු උපදිනවා. පින් මද වුණාම පහත් කුලවල උපදිනවා. සමාජ ක්‍රමය වෙනස් වන්නේ නැහැ. ඉතින් බුදු පියාණන් වහන්සේ ඒ විදිහට ඒ සමාජයේ ගලාගෙන යන රටාවනුව නොනැත්තම් උතුමන් පහළ වෙන උසස් කුලවලට තැන දීමේ වටිනාකම හිතලා බලන්න වටින කාරණා. යහපත් අනාගතයක් උදෙසා යහපත් වර්තමානයක් උදෙසා කාලයේ වේගින් ගෙවිලා ගියාට පස්සේ අතීතයේ දිහා හැරිලා බලන්නට නම් යහපත් අතීතයකුත් මේ ජාතක දේශනාවෙන් ලැබෙනවා වර්තමානයේ තුල ක්‍රියාත්මක වීමෙන් ඒ නිසා යහපත් අනාගතයක් වර්තමානයක් අතීතයක් උදෙසා මේ ජාතක දේශනාවෙන් පින්වතුනි ලබා ගන්නට පුළුවන් ප්‍රතිඵලය මෙපමණයි කියලා කියන්නට බෑ ඒ නිසා මේ ජාතක දේශනාව අවසානයේ කලයේතු ධර්මාවාදයේ වශයෙන් අපි ප්‍රකාශ කරන්නේ එයයි මේ ජාතක දේශනාව පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලැබෙන විස්තරයක් මෙහිදී කෙසේවත් කරන්නට බෑ කියන එකත් අපි ප්‍රකාශ කරන්නට ඕනේ මේ ධර්මය පරම ගැඹීරයි බණ පොතේ සඳහන් වෙනවනේ අනිත් අයට ධර්ම දේශනා කිරීම හරිම දුෂ්කරයි කියලා ඒ විතරක් නෙමෙයි තවත් තැනක සඳහන් වෙනවා ධර්මයක් ශ්‍රවණය කරද්දී ඒ ධර්ම දේශනාව දෙපැත්තටම සාර්ථක වෙන්න නම් ඒ ධර්මයේ ශ්‍රවණය කරන පිරිසත් ඒ වගේම ධර්ම දේශනා කරන ඒ තැනැත්තත් ධර්මයේ පිළිබඳ ඒ කියන්නේ මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳ මනා අවබෝධයකින් යුක්ත විය යුතුයි. එහෙම වුණොත් තමයි ඒ ධර්ම දේශනාව කාට සාර්ථක වෙන්නේ. එපමණක් නෙමෙයි අපි කවුරුත් දන්නවානේ බුදු පියාණන් වහන්සේ ඒ බුදු අලුත උන්වහන්සේට ඇති වුණා සිතුවිල්ලක් මේ ධර්මයේ දේශනා කරලා වැඩක් නැහැ කියලා. මොකද මේ ධර්මය පරම ගැඹීරයි. එයින් කියවෙනවා මේ ධර්මය අවබෝධ කරගන්නට නම් බොහොම ලොකු නුවණක් තියෙන්න ඕනේ කියලා. අපි මේ විශේෂයෙන් ওই පින්වත් පිරිසට මතක් කරේ මෙය විශේෂයෙන් විමර්ශනයට ලක් කරන්න කියලත් ඒ නිසායි. බුද්ධෝත්පාද ක්ෂණය ටිකින් ටික ගෙවිලා යනවා. බුද්ධෝත්පාද ක්ෂණය ටික ටික ගෙවි යන්න යන්න මේ ලෝකෙට ඉපදෙන්නේ පින ඥානය මද පිරිසයි. එහෙම අය තමයි වැඩියෙන් ඉපදෙන්නේ. ඉස්සර වගේ නෙමෙයි අහපු ගමන් අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය තියෙන ඇත්තෝ ඒ පින්වතුන් බොහොම අඩු වෙනවා. ඒ කාරණාවත් මේ ජාතක දේශනාව ගැන විශේෂ විමර්ශනයක් කරන්න කියලා ප්‍රකාශ කරන්න විශේෂ හේතුවක් වෙනවා. ඒ ප්‍රකාශය කරන්නට විශේෂ හේතු අතර මේ හේතුව පමණක් නෙවෙයි තවත් එක හේතුවක් තියෙනවා. පින්වතුනි මේ ජාතක දේශනාව විශේෂයෙන් විමර්ශනය කරන්න කිව්වනේ. එහෙනම් එහෙම විශේෂයෙන් විමර්ශනය කරන්නට නම් ඒ පිළිබඳව සුදුසු තැනැත්තෙක්ගෙන් අහලා ඒ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්නට ඕනේ. ඒක ඇයි කියලා අපි කිව්වා මේ දහම් බොහොම ගැඹුරු නිසාත් අපේ පින මදිකම නිසාත් කියලා. ඉතින් ඒ කාරණාවට අමතරව තියෙන කාරණාව දිහා බැලුවොත් ඒ කාරණාවත් විමසා බැලුවොත් මේ පින් මදකම නිසාම ඥානය මදකම නිසාම අද බොහෝ දෙනෙක් මේ ධර්මය තමන්ට තේරෙන්නේ නැත්තම් තමන්ට වැටහෙන්නේ නැත්තම් විවේචනය කරන්න බොහොම ඉක්මන් වෙනවා. ඒක බොහොම දරුණ දෙයක්. පින්වතුනි මේ කාරණාවෙදී අපි සිහියට නගා ගන්න ඕන දේ තමයි මේ බුදු පියාණන් වහන්සේ කියන්නේ සාරා අසංඛේ කල්පලක්ෂයක්. ඒ කියන්නේ ගණන් කරන්න බැරි තරම් අපමණ වර්ෂ සංඛ්‍යාවක් පුරා තමන්ගේ ඇස් ඉස් මස්ලේ එපමණකින් නොනැවති අඹදරුවන් රට රාජ්‍ය මේ හැම දෙයක්ම දන් දෙමින් කොච්චර දන් දුන්නද කියනවා නම් සමහරක් දාන දෙන අවස්ථාවලදී මේ මහා පොළොවත් කම්පා වුණානේ. ඒ තරම් විශිෂ්ට ලෙස මේ දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය, ශාන්ති
මේ විදිහට මේ දසපාරමිතාවන් සමතින්සත් ආකාරයෙන් පුරලා බොහොම දුක්ගෙන අපමණ වර්ෂ සංඛ්‍යාවක් අපමණ දුකක්ගෙන ඒ තමන්ගේ කෝට ප්‍රාප්තිය වෙත ඒ සියලු දුක් උහුලාගෙන පැමිණිච්ච උත්තමයාණන් වහන්සේ අපමණ කාලයක් සංසාරයේ පුරා ධර්මය පුරුදු කළ උත්තමයාණන් වහන්සේ ලෝක සත්‍යය වෙනුවෙන් යම් කිසි කෙනෙක් කරුණාවන්ත නම් ඒ කරුණාවන්ත වෙන සත්‍යයන් අතර ඉහිලින්ම සිටින්නේ සම්මා සම්බුදවරුයි ඒ උතුම්ම සම්මා සම්බුදවරුන්ගේ ගණයේ උත්තමයාණන් වහන්සේ ඒ උත්තමයාණන් වහන්සේගේ ඥාණය බොහොම පැතිරලා දෙන්නේ බුදු පියාණන් වහන්සේලා කියන්නේ අතීතය දිහා බැලුවොත් අතීතයේ ඕනතරම් දුරක් පේනවා ආවරණයක් නැහැ අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ කියලා අපි කියන්නේ අතඹුලක්සේ කියන්නේ ඉතින් අනාගතය දිහා බැලුවත් එහෙමයි වර්තමානය මේ කොයි කාලයක වුණත් කොයි දෙයක් ගැන වුණත් බුදු පියාණන් වහන්සේලාගේ ඒ බුදු වැස් යොමු කර බැලුවොත් ඒ පිළිබඳ සියලු විස්තරය කවුද කරේ කොතනද උනේ කොයි වෙලාවේද කොයි මිනිත්තුවේද මේ හැම දෙයක්ම උන්වහන්සේලාට අතඹුලක්සේ වැටහෙනවා ඒ වගේ පරිපූර්ණ ඥානයකින් යුතු ඒ ආකාරයෙන් ඒ පරිපූර්ණ ඥානය ලබා ගන්නට අපමණ දුක් විඳලා අපමණ කාලයක් පාරමී පුරලා ඒ බුද්ධත්වයට පැමිණිච්ච ඥානීය කූට ප්‍රාප්තියට පැමිණිච්ච ප්‍රඥාවේ ප්‍රතිමූර්තිය බදු බුදු පියාණන් වහන්සේලාගේ ඒ ශ්‍රේෂ්ඨත්වය අනන්තයි අපමණයි බලන්න කොයිතරම් අසිරිමත් චරිතයක්ද කියලා කොයිතරම් අතහැරීමක්ද කියලා ඉතින් ඒ වගේ ශ්‍රේෂ්ඨ අතහැරීමක් ඇති ප්‍රඥාවක් ඇති මහා ගුණයෙන් යුතු ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා වන ශ්‍රේෂ්ඨතම සත්වයා වන යම් වදනක් ප්‍රකාශ කරනවා නම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකේ කිසි කෙනෙක්ට සාධාරණ කරුණු සහිතව ඔප්පු කරලා එය නිෂේධ කරන්න බැරි වදන් ඇති බුදු පියාණන් වහන්සේගේ වදන් විවේචනය කරනකොට ඒ පිරිස කල්පනා කරන්න ඕනේ මේ ගිය ආත්මය තබා ගිය භවයක් තබා ගිය සතියේ වෙච්ච දෙයක් වා මේ කුමන පැයද කුමන මිනිත්තුවේද උනේ කියලා සිහියට නගා ගන්නට බැරි එපමණක් නෙවෙයි අමු දරුවන් තබා තමන්ගේ දෙයක්වත් මේ අනිත් කෙනෙක්ට බොහොම හොඳ හිතින් දෙන්න බැරි ඒ වගේම ඊර්ෂ්‍යාව ක්‍රෝධය ද්වේෂය මේ වගේ දෙයක් පාලනය කරගන්න බොහොම අපහසු ස්වභාව ඇති මේ විවේචනය කරන ඇත්තෝ කල්පනා කරන්නට ඕනේ බුදු පියාණන් වහන්සේගේ ඥානය ගැන එපමණ අසිරිමත් ඥානයකින් යුතු බුදු පියාණන් වහන්සේගේ අතිශ්‍රේෂ්ඨ බුද්ධ වදන විවේචනය කරන්නට කලින් ඔය කරුණු ගොඩක් හිතලා බලන්නට ඕනේ ඉතින් ඒක නිසා බුදු පියාණන් වහන්සේගේ වදන් විවේචනය කරන ඇත්තන් මේ වගේ කරුණු විශේෂයෙන් විවේචනය කරන්න පෙළඹෙන බව අපි දකිනවා ඒ නිසා මේ ජාතක දේශනාව ශ්‍රවණය කරන සද්ධාවන්ත පින්වතුන් තා හොඳින් මේ ජාතක දේශනාව අධ්‍යයනය කරන්නට ඕනේ එහෙම වුණොත් තමන්ගේ ශ්‍රද්ධාව ප්‍රඥාව බොහොම අර්ථවත් කරගන්නට වගේම මේ වගේ විවේචනයට බර සමාජයක තමන්ගේ ශ්‍රද්ධාව ආරක්ෂා කරගෙන ජීවත් වන්නටත් ඒ මහත් උපකාරයක් වෙනවා ඒ නිසා මේ කරුණ සියල්ලක් හොඳට හිතර ගන්නට ඕනේ අවසාන වශයෙන් තවත් එක් කාරණාවක් මේ පිළිබඳ මතක් කරොත් පින්වතනි අපි සඳහන් කරානේ මේ පිළිබඳ සුදුසු උත්තමයෙන් මේ ජාතක දේශනාව ගැන මනා අවබෝධයක් ලබා ගන්න කියලා පින්වතනි මෙහිදීත් අපට එකම පිහිට මේ ධර්මයමයි ධර්මයේ සඳහන් වෙනවා යම් කිසි කරුණක් නිවැරදිව අවබෝධ කරගන්නට ඇසුර කළ යුත්තේ කවද කියලා පින්වතනි ඒ අනුව බලනකොට මේ සුත්ත විනය අභිධම්ම කියන මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳ මනා දැනුමක් අපි යම් කිසි දහම් ප්‍රශ්නයක් යොමු කරන තැනැත්තෙක් නම් ඒ තැනැත්තා තුළ තිබිය යුතුයි මේ ධර්ම විනය ගැන මහා අවබෝධයක් තිබිය යුතුයි කියන තැනේදී අපි තේරුම් ගන්නට ඕනේ මේ ධර්මයේ විනය අටුවා ටීකා මේ ආදී මේ ධර්මයට අදාළ කාරණා බොහොම වටිනවා මේ හැම දෙයක්ම බුදු වදන් හැටියට අපට ගන්න පුළුවන් තරම් ඉතින් ඒ නිසානේ මහා නුවණකින් යුතු මහා රහතන් වහන්සේලා ගස්වල කොළ පොතු ආදී ආහාරයට ගනිමින් අපමණ දුක්ගෙන निराහාර ඉඳගෙන මහා පීඩා මැද්දේ මේ ධර්මය රැකගෙන ආවේ එසේ රැකගෙන ආවා වූ ධර්මයේ පිළිබඳ මනා අවබෝධයක් පෙළ අටුවා ටීකා පිළිබඳ මනා අවබෝධයක් ඒ අපි විමසන උතුමන් වහන්සේ තුළ තිබිය යුතුයි එපමණක් නොවේ මේ ධර්මය කිව්වහම මේ සූත්‍ර පිටකයට අදාළ කරුණු පමණක් නොවේ භික්ෂූන් වහන්සේලාගේ 9180 කෝටි 50 ලක්ෂ 36 දහසකට නඩු
උපසම්පදා සීලය සඳහන් වෙන විනය පිටකයේ පිළිබඳවත් මනා අවබෝධයක් ඒ උතුමාණන් සතු විය යුතුයි. ඉතින් ධර්මයේ පිළිබඳවත් විනය පිළිබඳවත් කටපාඩමින්ම නොවවත් බොහොම පරිචිත පරිභාසිත කරන ලද සතතාභ්‍යාස ඇති බොහොම හොඳ පැතිරිච්ච නවනක් ඒ උතුමාණන් සතු විය යුතුයි. මේ කෝකටත් වඩා පින්වත්නි ධර්මදර විනයදර කියන මේ කරුණ දෙකටත් වඩා වැදගත් වෙන දේ තමයි ඒ ධර්මානුධර්ම ප්‍රතිපන්න බව. ඒ කියන්නේ මේ දේශනා කරපු ධර්මය බොහොම කැමැත්තෙන් ආදරයෙන් රකින්න ස්වභාවයෙන් හිතක් තියෙන එපමණක් නොවේ. බුදුන් වහන්සේ විසින් දේශනා කර ඒ මහා ගාම්භීර විනය දුෂ්කටයක් දුබ්බාසිතයක් පවා නොවේ. දී පුදා රැකගන්න අන්දමේ සද්ධාවකින් යුතු කෙනෙකුත් විය යුතුයි. ගිහි කෙනෙක් නම් ඒ ගිහි කෙනාට අදාළ ඒ සීලය. ඉතින් මේ විදිහට ධර්මයත් විනයත් ජීවිතය පුදලා රැකගන්න අන්දමේ සද්ධාවක් වීරියක් තියෙන්නත් ඕනේ. ඉතින් අපේ වාසනාවට ඉතා බහුල වශයෙන් නොවවත් මේ ශ්‍රී ලංකා ද්වීපයේ තවමත් එවන් යතිවරයන් වහන්සේලා බොහොමයක් වැඩ සිටිනවනේ. ඉතින් ඒ උත්තමයාණන් වහන්සේලා සොයාගෙන ගිහින් මේ ජාතක දේශනාව පිළිබඳ අපි කවුරු කවුරු මනා වැටහීමක් ලබාගෙන අපේ ජීවිතවලට මේ ජාතක දේශනාවෙන් ගන්න පුළුවන් සාරේ ළඟා කරගන්නට ඕනේ.